සුබම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට. මුළු ලෝකයේම කොරෝනා වසංගතයෙන් දැහැගෙන තියෙන මේ අවස්ථාවේදී අපි සමස්ත ප්‍රජාවම විදිහට ඉතාමත් අසීරු කාල සීමාවක් තමයි මේ වන විටත් පසු කරමින් පවතින්නේ. ඒ කියන්නේ වෙනදට අපි නිවසටම වෙලා කරපු අපේ වෙනදට අපි එකිනෙකා මුණ ගැහිලා කරපු අපේ අධ්‍යාපන කටයුතු අපේ රැකියා කටයුතු එතනිනුත් එහාට ගිහිල්ලා අපේ එදිනෙදා ජීවිතයේ සියලුම කටයුතු මේ වන විටත් නිවසටම කොටු වෙලා අන්තර්ජාලය මගින් එහෙමත් නැත්නම් දුරකථනයේ ඉදිරියට වෙලා පරිගණකයේ ඉදිරියට වෙලා හරි අපහසුයෙන් කරන්නට අපි සියලු දෙනාටම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් සැබවින්ම මේ කාලය අපි සියලුම දෙනාට ඉතාමත්ම අසීරු කාලයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් සැබවින්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් විදිහට අපේ විශ්වවිද්‍යාලයේ ජීවිතයේ ඉතාමත් සොඳුරු තැන් රාශියක් මේ වන විටත් අපිට මගහැරමින් පවතිනවා. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සාහිත්‍ය අනුකමිටුව විදිහට අපි තීරණය කළා මෙවැනි වූ කාලවකවානුවක වුවත් අපගේ කටයුතු අපි අඩපණ නොකළ යුතුයි කියන කාරණාව. අපි හැම හිතන්නේ ඔබ දන්නවා මිනිස්සෙකුට සාමාන්‍යයෙන් තමන්ගේ ජීවිතයේදී ඔවුන්ට ආහාර ඇඳුම් පැළඳුම් වාතය වගේ දේවල් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය ජීවත් වෙන්න අත්‍යවශ්‍යම කාරණා බවට පත් වෙනවා. ඉතින් ඒව නැතුව මිනිස්සෙකුට ජීවත් වෙන්න බෑ වගේම මේ සාහිත්‍ය එහෙමත් නැත්නම් මේ කලාව කියන දේ නොමැතිව මිනිස්සෙකුට ජීවත් වීමට නොහැකි. මම එහෙම කියන්නේ සාමාන්‍යයෙන් මේව නැතුව ජීවත් වෙනව නම් ඒ පුද්ගලයා මිනිස්සෙක් නෙවෙයි, ඒ පුද්ගලයා රොබෝවරයෙක් වෙන්නට ඕනේ. ඉතින් ඔය කියන අරමුණ පෙරදරි කරගෙන ඉතාමත් සුවිශේෂී මිනිසුන්ට මෙතරම්ම වටිනා කලාවේ සාහිත්‍යයේ ඉතාමත් සොඳුරු පැතිකඩක් ගැන කතා කරන්නට අද පණ ගැහෙන අකුරු තුලින් අපි සූදානම් වෙලා ඉන්නවා. ගීත කලාව එහෙමත් නැත්නම් මේ කාව්‍ය සම්ප්‍රදාය, මේ කාව්‍ය සාහිත්‍ය මේක ගැන කතා කරද්දී ශ්‍රී ලාංකීය කාව්‍ය සම්ප්‍රදාය සාහිත්‍ය දිහාවට අවධානය යොමු කරද්දී මේක ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් කරා යදෙනවා. එදා අතීතයේ මුඛ පරම්පරාවෙන් පැවතගෙන ඇවිල්ලා එතනිනුත් එහාට සංදේශ කාව්‍ය මගින් පොත්පත් මගින් පැවතගෙන ආපු මේ කාව්‍ය සම්ප්‍රදාය සාහිත්‍ය අද වෙද්දි මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක මුහුණු පොත හරහා අන්තර්ජාලය හරහා ඉතාමත් සීග්‍රයෙන් ජනතාව අතරට බෙදී පවතිමින් පවතිනවා. ඉතින් සැබවින්ම අද වර්තමානයේ වන විට මේ කාව්‍ය කලාව අති නවීන පරපුර දක්වා වර්ධනය වෙලා අවසానයි. ඉතින් අද පඩ ගැහෙන අකුරු තුලින් අපි සූදානම් මේ අති නවීන පරපුරේ කාව්‍ය විචාරාත්මක වැඩසටහනක් ඔබ වෙත රැගෙන එන්නට. ඉතින් ප්‍රථමයෙන්ම අද අපත් සමග සහසම්බන්ධ වුණ ඔබ සියලුම දෙනාව මේ සඳහා ඉතාමත් හෘදයාංගමව පිළිගනු ලබනවා. මේ වැඩසටහනට අද අපත් සමග ඉතාමත් සුවිශේෂී චරිත කිහිපයක්ම එකතු වෙනවා. ඔවුන් ඉතාමත් සුවිශේෂී. ඉතින් මම ප්‍රථමයෙන්ම ඔවුන්ව ඔබට හඳුන්වලා දෙන්න සූදානම්. මෙහිදී අද අපිත් සමග ප්‍රථමයෙන්ම මේ සහසම්බන්ධ වන පුද්ගලයා ඉතාමත්ම සුවිශේෂී පුද්ගලෙක්. ඔහු එක් ජනවර්ගයක් සියලූම ජනවර්ගවල අයිතිවාසිකම් සියලූම ජනවර්ගවල අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරපු ඉතාමත් සුවිශේෂී පුද්ගලෙක් බවට පත්වෙනවා. ඉතින් මේ සියලූම දේවල් මධ්‍යය වුණත් තමන්ගේ සාහිත්‍ය පරිචය මේ කලා කෞශල්‍යන් මේ හැකියාවන් ඉතාමත් සුවිශේෂී ආකාරයෙන් මෙහෙ වූ මෙතුමා ශ්‍රී ලාංකීය සාහිත්‍ය තුළ ඉතාම සුවිශේෂී මෙහෙවරක් කර පුද්ගලයෙක් විදිහට හඳුන්වන්නට පුළුවන්. මොහු එතරම්ම සම්මානනීයයි, සම්මානනීය කවියෙකු, රචකයෙකු, නාට්‍ය පිටපත් රචකයෙකු ලෙස අපිට මොහුව හඳුන්වන්නට පුළුවන්. ඉතින් බොහොමත්ම හෘදයාංගමව පිළිගන්නවා ප්‍රවීණ සාහිත්‍යවේදී මජුල වෙඩි වර්ධනයන්. ඉතින් ඒ වගේම අද අපත් සමග තවත් සුවිශේෂී පුද්ගලයෙක් එකතු වෙනවා. ඔහුත් මේ වගේම ඉතාමත් සුවිශේෂී පුද්ගලයෙක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අපි දන්නවා
හොඳටම පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියලා කියන්නේ හෙළ කලාකෙත අස්වද්දන්නට ශ්‍රී ලාංකීය සාහිත්‍ය නගා සිටවන්නට ඉතාම සුවිශේෂී මෙහෙයක් කරපු පුද්ගලයින් රාශියක් දායාද කරපු විශ්වවිද්‍යාලයක්. ඉතින් ඒ හන්තාන සරසවියෙන් බිහිවෙච්ච තවත් සොඳුරු වූ සූර්යාලෝකයක් අද අපත් සමග සම්බන්ධ වෙනවා. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යන අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර තිබෙනවා. එවැගේම අද්විතීය පරිකල්පන හැකියාවකින් යුක්ත සොඳුරු කවියෙකු, ආචාර්යවරයෙකු, කතුවරයෙකු, ගුවන්විදුලි නිවේදකයෙකු ලෙස ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට දායාද කළ දේවල් බොහොමයි. ඉතින් මයිලපත් සමනල්ලු, අලුත්වැස්ස, සඳරැස්ලාටු, නිදුකුම්බා, වෙසක්සඳ ආදී එකී මෙකී නොකී බොහෝමයක් සාහිත්‍ය නිර්මාණවල හිමිකරුවන ඔහු නමින් සුජීව සිරිමෙවන් ආචාර්යතුමන්, ඉතින් බොහොමත්ම හෘදයාංගමව ඔබතුමන්වත් අද අපේ මේ වැඩසටහන සඳහා පිළිගනු ලබනවා. ඉතින් ඒ තමයි අද අපත් සමග සම්පත්දායකින් ලෙස සම්බන්ධ වන ප්‍රධාන චරිත දෙක. මීට අමතරව තවත් සුවිශේෂී චරිත දෙකක් අපිත් සමගමින් ඉදිරියට සම්බන්ධ වීම නියමිතයි. ඉතින් ඔවුන් දෙදෙනා ප්‍රථමයෙන්ම නම් වශයෙන් මතක් කරන්නම්. ඉදිරියේදී ඔවුන් ගැන වැඩි විස්තර ඔබට දැනගන්නට හැකියාවක් ලැබේවි. මොවුන් ඔබ, මම, අපි හැමෝම ආදරය කරන තාරුණ්‍යයේ ශ්‍රී ලාංකීය මේ කාව්‍ය කලාව, කාව්‍ය සාහිත්‍ය නගා සිටවන්නට කැප වූ පුද්ගලයින් දෙපළ නමින් ටිම්රාන් කීර්ති සහ රුවන් බන්ධුජීව ඔබ දන්නවා ඒ දෙපළවම. ඉතින් ඒ දෙපළත් මේ වැඩසටහනේ ඉදිරියේදී ඔබත් සමග සහසම්බන්ධ වෙන්නට සූදානම්. ඉතින් ඔබ සියලුම දෙනාට ආරාධනා කරනවා අපත් සමග කියලා පුරා හෝරා කිහිපයක්. මං හිතන්නේ අකුරට පෙන් බඳින ඔබට, කවියට පෙන් බඳින ඔබට මේ ඉදිරි හෝරා කිහිපය ඉතාමත් සුවිශේෂී කාලවකවානුවක් වනවා නොඅනුමානයි. ඉතින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සාහිත්‍ය අනුකමිටුව මේ ආකාරයෙන් සුවිශේෂී ලෙස මේ පණ ගැහෙන අකුරු ඔබ වෙනුවෙන් සූදානම් කරන්නට ඔවුන්ට යම් කිසි අරමුණක් තිබෙන්නට ඇති. ඉතින් ප්‍රථමයෙන්ම ඒ අරමුණ පැහැදිලි කරන්නට මේ ආරාධනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සාහිත්‍ය අනුකමිටුවේ සභාපති අනුරාධ විධානගේ සහෝදරයාට. ඔව්, බොහොම ස්තුතියි. අපි දන්නවා අපි අද දවසේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහත් සංගමේ සාහිත්‍ය අනුකමිටුව විදියට මේ පණගෙන අකුරු කාව්‍ය විචාරාත්මක වැඩසටහන සංවිධානය කරන්නට හේතු කිහිපයක් තියෙනවා. ඒ වගේම තමයි මේ වැඩසටහනට එකතු වෙලා ඉන්න ප්‍රවීණ සිද්ධවේදී මංජුල වෙඩිවර්ධන මහත්මයාවත් සහෝදරයා කියලා මම ආමන්ත්‍රණය කරන්නට කැමතියි. ඒ වගේම සුජීව සිරිමෝන් සහෝදරයාත් අපිට මේ මාර්ගගත ක්‍රමයට ඔසියෝ සංවාදයට පොත්තික කාව්‍ය සංග්‍රහ ටික ඉතුරු ගන්න අවස්ථාව හදලා දුන්න ටිම්රාන් කිත්ති, එහෙම නැත්නම් ටිමා අයියවත්, රුවන් බන්ජීව සහෝදරයවත් සහ මේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අපිත් එක්ක මේ වැඩසටහන එක්ක එකතු වෙලා ඉන්න සීලම සහෝදර සහෝදරිනුත් දැඩි සහෝදරත්වයෙන් ඉදිරි පිළිගන්න ගමන් සීලු දෙනාටම සුභ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අපි දන්නවා මේ අපි වර්තමානයේ මේ ජීවත්වන සමාජ ක්‍රමය ඇතුලේ දේශපාලන අතින් ගත්තත්, ආර්ථික අතින් ගත්තත්, සමාජීය සංස්කෘතික සහ සෞඛ්‍යමය අතින් ගත්තත් මුළු සතවිධ අංශයන්ම අර්බුදයට ලක් වෙලා තියෙන අවස්ථාවක මේ වසංගත තත්ත්වය මැද වුණත් මේ වැඩසටහන සංවිධානය කරන්නේ හේතු කාරණා කිහිපයක් පදනම් කරගෙන. අපි දන්නවා මේ සමාජයට එල්ල වෙන කුමනාකාරයේ, මේ සමාජයට විනකටින්නා වූ කුමනාකාරයේ බලවේගයක් වුණත් ඒක පරාජය කරපු ව්‍යාපාරයක් විදිහට සහ මේ ධනේශ්වර පාලකයන්ගේ මර්ධනය හමුවේ වුණත් ලේන් යකඩින් මර්ධනය කළ නොහැකි වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් විදිහට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ සතු සුවිශේෂී වගකීම් කිහිපයක් තියෙනවා, වගකීම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒකෙදි ඒ වගකීම් ප්‍රමාණයේදී අපිට සාහිත්‍ය කලාව කියන දේ අමතක කරන්න බෑ. මොකද මේක මේ සංවාදය අපි ප්‍රායෝගික තත්ත්වයක් යටතේ ගත යුතු දෙයක් වුණත් මේ මාර්ගගත ක්‍රමයට අරහා ගන්නේ අන්නේ කියන කාරණාව හින්දා. එතකොට අපි දන්නවා මේ මානව සමාජයේ ඓතිහාසික පරිණාමී ක්‍රියාවලිය ඇතුලේ සුවිශේෂී සත්වෙක් වෙච්ච මිනිසට අනිත් සත්වෙන්ට සාපේක්ෂව වෙනස් වෙන්නේ අර කුතුහලය, තර්කණය වගේ කරුණු කාරණා කිහිපයක් ඉඳලා. එතකොට ඒකෙන්
මිනිස්සු තමන්ට දකින්න ලැබෙන දේවල් වෙනස් වෙනස් විදියට මේ මානව සමාජයේ මේ සමාජයේ දකින්න තියෙන ප්‍රකෘතිය තම තමන්ගේ විවිධ දෘෂ්ටිවාද ඔස්සේ තමන්ගේ මනස තුළ ආරෝපණය කරගත්තා. එතකොට කාලයක් අර තමාගේ ඉරණම දෙවියන්ට බාර කරලා තමන්ව මැව්වේ දෙවියන් නැයි සිතාගත්තේ අන්නේ සුවිශේෂී හැකියාවෙන් ඉඳ. ඊට පස්සේ විද්‍යාව තාක්ෂණ වගේ විෂයන් ඔස්සේ අද දක්වා මේ සමාජය ඉදිරිගාමි පියවරක් තවමින් මේ ගමන් මාර්ගය තුළ ඇවිල්ලා තින්නේ මේ මිනිස් මොළයේ තියෙන සුවිශේෂී හැකියාවෙන් ඉඳ. එතකොට මේ ප්‍රകൃතිය මත ඇති කරන මිනිසුන්ගේ විවිධ දෘෂ්ටිවාදයේ ඔස්සේ තමන් තේරුම් ගන්නා සමාජ යථාර්ථය සෞන්දර්යාත්මක ලෙස මිනිස් මනසේ ප්‍රතිනිර්මාණය වීමෙන් තමයි සාහිත්‍ය කලාව කියන දේ ලෝකයට බිහි වෙන්නේ. එතකොට අපි දන්නවා මේ ඉතිහාසයේ ඉඳන්ම සාහිත්‍ය කලාව නැත්තම් මේ සාහිත්‍ය කියන දේ මානව සමාජය පෝෂණය කරන්නට මතවාදී අවියක් විදියට මතවාදී ජවය ලබා දීලා තියෙනවා. ඉතින් ඒකෙදි අර ශ්‍රේෂ්ඨ රුසියන් විප්ලවය ගත්තද අපි ගත්තම ඒ රුසියන් විප්ලවයට අවශ්‍ය කරන මතවාදී හැඩය ලබා දෙන්න සමත් වෙච්ච කලාකරුවෝ තමයි දෝස්තෝයි දොස්තෝස්කියයි ගෝර්කියයි කලාකරුවෝ නිර්මාණ දැක්කම අපිට පේනවා. ඔවුන්ගේ නිර්මාණ තුලින් ඒ සමාජ පෙරළිය ඇතිවන්නට දක්වපදාය ගත්තේ. ඒ හින්දම තමයි එන් සහෝදරයා පවා විප්ලවයේ කැඩපත බවට නැත්නම් විප්ලවයේ කැඩපත කියලා ටොල්ස්තෝයි හඳුන්වන්නේ. එතකොට අර මේ කාල් මාක්ස් කියලා දීනවා මේ ලේඛකයා ජීවත්වීමත් ලිවීමත් සඳහා පමණක් යම් මුදලක් ඉපයේ නමුත් අර මුදල් ලිපීම සඳහා කිසිම අවස්ථාවක ජීවත්වීමත් ලිවීමත් නොකළ යුතුයි කියලා. හැබැයි නමුත් අපි මේ ජීවත් වෙන වර්තමාන ධනේශ්වර සමාජ ක්‍රමය ඇතුලේ නව ලිබරල් සමාජ ක්‍රමය ඇතුලේ මිනිස්සුන්ට නැත්තම් මේ මා සමාජයේ කලාව සාහිත්‍ය කියන දේ මේ ප්‍රාග්ධනයේ වහල් බවට පත් කරලා ප්‍රාග්ධනයේ වහලෙක් බවට පත් කරලා ඒ කලාව සාහිත්‍යයේ තියෙන සැබෑ හැකියාවන් සැබෑ ගුණයන් මරා දමමින් මරා දමන තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඉතින් ඒකෙදි අපි මේ මානව සමාජය ප්‍රාග්ධනයේ වහල් භාවයෙන් මුදා ගන්නවා වගේම කලාව සාහිත්‍යයත් ප්‍රාග්ධනයේ වහල් භාවයෙන් මුදා ගැනීමේ වගකීම අප සතුව තියෙනවා. ඉතින් අන්නේ කියන කාරණාවලදී තමයි අපිට ජනතාව ඥානනය කරන්නට වෙන්නේ ජනතාවගේ ඥාන මණ්ඩලය පෝෂණය කරන්නට වෙන්නේ. එතකොට මිනිස්සුන්ට මිනිස්සු මේ පත් වෙලා ඉන්න සමාජ ඛේදවාචකයේ යථාර්ථයේ හෙළි කර දිය යුතු වෙනවා. ඒ වගේම තමයි මිනිස්සුන්ට තමා කවුද කියලා නැවත වතාවක් සිහිපත් කර දිය යුතු වෙනවා. ඉතින් එන්නේ ඒ වෙනුවෙන් තැනෙන වේදිකාව තමයි මේ. ඉතින් ඒ වෙනුවෙන් අපිට කලාව සාහිත්‍ය තරම් භාවිතා කරන්න පුළුවන් වෙනත් අවියක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ වෙනුවෙන් කලාව මෙහෙයවන ඒ වෙනුවෙන් ජනතාව ඥානනය කරන කලාකරුවන් වෙනුවෙන් කලා කෘති වෙනුවෙන් අපි මේ වේදිකාව තනන්නේ. එතකොට ජනතාව ඥානනය කිරීමෙන් නතර වෙන්නේ නැතුව මේ කලාවේ තියෙන උස්බැමි පුරවා හැරලා සමධික්‍රමණය කිරීමෙන් මේ නව කලා මාධ්‍යයක් නිරූපණය වගේම තමයි කලාවේ සමබිමක් තනන්නට කලාව හසුරුවන්නේ ජනතාවාදී කලාකරුවන් වෙනුවෙන් තමයි අපි මේ අවස්ථාව මේ වේදිකාව නිර්මාණය කරේ. ඉතින් ඔබ සියලු දෙනාටම මේ කියන කරුණු කාරණාත් එක්ක ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ වැඩසටහන පුරාවට අපිත් එක්ක එකතු වෙන්න ඔබගේ අදහස් බෙදා ගන්නට කියලා කියමින් ඔබ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරමින් අවසන් කරන ස්තුතියි. සැබවින්ම මං හිතන්නේ ඉතාමත් සුවිශේෂී අරමුණක් ඇතිව ඔබ මේ සංවිධානය කරපු පණ ගැහෙන අකුර සැබවින්ම ප්‍රශංසනීයයි. ඉතින් මං හිතන්නේ තවත් අටුවා ටීකා තිප්පණී අවශ්‍ය වන්නේ නැහැ අද අපේ වැඩසටහන ගැන ඔබට කියන්නට. ඉතින් මම මේ අවස්ථාවේදී සූදානම් අපේ වැඩසටහනේ ඉතිරි කාර්යයන් සිදු කරගෙන යාමට. මේ වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් ඔබට මම ප්‍රකාශ කරන්නම් අද අපේ මේ වැඩසටහනේදී වට තුනකින් මේ වැඩසටහන සමන්විත වෙනවා. මෙහි ප්‍රථම වටයේදී අද අපත් සමග සම්බන්ධ වෙන ප්‍රවීණ සාහිත්‍යවේදී මංජුල වෙඩිවර්ධනයන් සහ ප්‍රවීණ සිංහල ආචාර්ය සුජීව සිරිමෙවන් ආචාර්යවරයා සමග අපි සූදානම් පළමු වටේදී මේ අති නවීන කවි සම්ප්‍රදාය ගැන කතා කරන්නට. ඉන් පසුව දෙවන වටේදී අපි මේක සංවාදශීලී ස්වරූපයකට අරන් යන්නට සූදානමින් ඉන්නවා. එහිදී මමත් ඔබ දෙදෙනාගෙන් ප්‍රශ්න අසනවා සහ ඔබ දෙදෙනාටත් ඔබ දෙදෙනාගෙන් ප්‍රශ්න කරමින් මෙම දෙවන වටය සංවාදශීලී ආකාරයෙන් පැවතගෙන යන්නට පුළුවන්. ඒ වගේම මම කියනවා අපත් සමග සම්බන්ධ වෙලා ඉන්න ප්‍රේක්ෂක ඔබටත් යම් කිසි දෙයක් මේ සුවිශේෂී පුද්ගලයින්ගෙන් දැනගන්නට තියෙනවා නම් ඔවුන් සමගින් බෙදා ගන්නට තියෙනවා නම් අපිට කමෙන්ට් එකකින් ඒ බව දන්වන්න. ඒ වගේම තුන්වෙනි වටේදී මම අර කලින් කියපු තවත් සුවිශේෂී චරිත දෙකක් ඉන්නවනේ. ඉතින් ඒ චරිත දෙකත් තුන්වෙනි වටේදී අපත් සමග
මේ සම්බන්ධ මේ මේ වැඩසටහනට සහ සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඔය ආකාරයෙන් තමයි අද පණ ගැහෙන අකුරු ඔබ වෙනුවෙන් සූදානම් වෙලා තියෙන්නේ. එහෙනම් තවත් කාල වේලා ගත කරන්නේ නැතුව මම හැරෙන්නේ අද දවසේදී ප්‍රථමයෙන්ම අද අපත් සමග එකතු වෙලා ඉන්න ප්‍රවීණ සාහිත්‍යවේදී මංජුල වෙඩිවර්ධනයන් දිහාවට. අපි දන්නවා අති නූතන කවිය එහෙමත් නැත්නම් මේ මස්සිඹුල ටිම්රාන් කීර්ති ලක්ෂාන්ත අතුකෝරළ බන්දුජීව වගේ මේ සහෝදරවරුන්ගෙන් සමන්විත මේ අති නූතන කවිය කියලා කියන්නේ වෙනත් පරම්පරා එක්ක බලද්දී පොඩ්ඩක් වෙනස් ආරයකට යන කාව්‍ය සම්ප්‍රදායක්. ඉතින් මම ඔබගෙන් මුලින්ම දැනගන්නට කැමති මේ අති නූතන පරපුර අනිත් පරම්පරා වලින් වෙනස් වෙන්නට හේතුව මොන මොකක්ද සහ මොකක්ද මේ අති නූතන කාව්‍ය සම්ප්‍රදාය කියන්නේ කියන එක. මූලිකවම මගේ සහෝදරාත්මක ආචාර්ය මම පුද කරන්න කැමති පිරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සංගමයටත් ඒ සාහිත්‍ය අනු කමිටුවටත් මගේ සහෝදරාත්මක ආචාර්ය මම පුද කරන්න කැමති. මම හිතනවා මාව කැඳවන්න මෙතනට ගත්ත තීන්දුව යම් දේශපාලනික තීන්දුවක් කියන එක තමයි මම හිතන්නේ. මම එහෙම තමයි හිතන්නේ. ඉතින් ඒ තීන්දුව වැදගත් තීන්දුවක් වේවි කියලා මම හිතනවා. මේ සාකච්ඡාව අවසන් වෙනකොට ඒ තීන්දුව වැදගත් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. මම කියන යම් අදහසක් සම්බන්ධව, කවිය සම්බන්ධව, සමාජ සම්බන්ධව, දේශපාලන සම්බන්ධව. එතකොට ඇත්තම මම මේකේ විශාල ඇත්තම මේ ආකෘතිය මම දැනන් හිටියේ නෑ. මම හිතුවේ මේ ප්‍රශ්න සීමෙන් සහ මේ 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 ඒ ආකෘතියෙන් යන්නේ දෙවෙනි වටේ කියන එක. මොකද එහෙම තමයි මම හිතන් හිටියේ. මම හිතන් හිටියේ යම් අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් මුල් වටේ. මම එහෙම තමයි ලෑස්ති වුණේ. ඒ කියන්නේ මුල් විනාඩි පහ වෙනකම් එහෙම අදහසක් ඔබතුමාගේ අදහස මේ වටේදී. ඔව්. ඒ නිසා මම එහෙම තමයි හිතන් හිටියේ. මොකද දෙවෙනි වටේ නිදහසේ සහෝදරිය අහන ප්‍රශ්න වලට සහ අපි දෙන්න අතර සාකච්ඡාව එහෙම නිදහස යන්න පුළුවන් කියන අදහසෙන් මම හිතුවේ මේ ඔය අහපු ප්‍රශ්නේ අදාළව තමයි මම කතා කරන්නේ. ඉතින් ඒක අර මූලික විනාඩි කීපය අරගෙන යම් අපගේ විනාඩි 10ක් විතර අරගෙන එහෙම පොඩි පැහැදිලි කිරීමකින් ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මේ ඒකට අවසර තියෙනවා මම ඒක කියන්නේ. ඔව්. එතකොට මේ ස්තුති. එතකොට මම වැඩි කාලයක් ගන්න නැහැ. අතර ඔය ප්‍රශ්නෙටම තමයි උත්තර දෙන්නේ. හැබැයි ඒක මම ප්‍රවේශය ගන්න මගේ විදියට මම ප්‍රවේශය ගන්න මට මේ මේ ඒ ප්‍රශ්නෙන් නැතුව මගේ විදියට මම ප්‍රවේශය ගන්නම්. එතකොට දැන් අවසානයේදී අපි කියමුකෝ මේ පණ ගැහෙන අකුරු සහ මේ මේ ඒ කාව්‍ය රසවින් කාව්‍ය විචාරය කියන කාරණා ඇත්තටම මේ සුජීව සිරිමන් සහෝදරයා තමයි ඇත්තටම මම දන්න මේ නූතන ඉන්න බරපතලම චරිත කීපයෙන් එකක් තමයි. එතකොට මට විශාල වශයෙන් සහනයක් තියෙනවා. මොකද ඒ ඒ පාර්ශ්වයේ මුළු මුලින්ම බාර දෙන්න පුළුවන් සුජීව සිරිමන් සහෝදරයාට. එතකොට මට පොදුවේ යම් අදහසක් කවිය සම්බන්ධව සහ මේ සහෝදරී ප්‍රශ්න කරපු නූතන කවිය සම්බන්ධ අදහසක් කියන්න පුළුවන් සහ එතකොට හැබැයි මේ මේ මේකේ පූර්ව ප්‍රචාරක ක්‍රියාවලිය ගියා ගිහිලා තිබුණා. මේ මට එවලා තිබුණා යාළුවෙක් මේ මත් වෙන්නේ ඇල්කොහොල් වලටම විතරද? ටිම්රාන් කීර්තිගේ ජෙට් එකේ ගිය සමන් සිරිමයි, බේබදු කුමාරගේ වෙරෙද්දෙන් බැසපලයන් මොනාලීසා, රුවන් බන්දුජීවගේ මීළඟ මීවිත. මීවිතත් අරගෙන ජෙට් එකේ ගිහින් මොනාලීසා බලන ගමන් කවි වලින් මත් වෙන්නේ. මන් දන්නේ මේක වේදෙන්ද කියලා අවසානයේදී. ඉතින් මම ප්‍රවේශය ගන්න මේ විදියට පොඩි වෙලාවක් මම අරගන්නම්. ඒ කියන්නේ කවිය සම්බන්ධව කවිය කියන්නේ මොකද්ද මම හිතන විදියට නූතන කවිය ගැන තමයි මම මේ කියන්නේ. මගේ නිරීක්ෂණය තමයි කියන්නේ මම ඉතාලම කෙටියෙන් කියන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අපි මේ ඇජෙන්ඩාව අනුව මේ ආකෘතිය අනුව අපි ඉස්සරහට යන්න බලමු. සුජීවගේ අදහස් දැක්වීම පස්සේ මූලික මම මූලිකම පොදුවේ කවිය ගැන අදහසක් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මේ මට පවරලා තියෙන පොත් තුන ගැන යම් අදහසක් ප්‍රකාශ කරන්න කැමැත්තක් තියෙන පසුව ලැබෙන අවස්ථාවක ඉන් පසුව උදාහරණ සහිතව අපිට කතා කරන්න පුළුවන් අවශ්‍ය වුණොත් සහ වෙලාව තිබුණොත්. ඉතින් මම පටන් ගන්න අපි කැනඩියානු කවියෙක් ඉන්නවා ලෙනාඩ් කොවන් කියලා. ප්‍රකට එක්කෙනෙක්, තම ප්‍රකටයි. ඒ කවිය සම්බන්ධව කියන ප්‍රකාශකෙන් මම මේ මේ මගේ ප්‍රවේශය අරගන්නවා. කවිය කියන්නේ ජීවිතය පිළිබඳ සාක්ෂියක්. කවිය කියන්නේ ජීවිතය පිළිබඳ සාක්ෂියක්. ඔබට ඇත්තේ ඇවිලෙමින් නැති ජීවිතයක් නම් කවිය කියන්නේ අලු. ඔය තමයි ලෙනාඩ් කොවන් කියන්නේ. ඒකෝට මට අද සාකච්ඡාවේදී සභාගත කරන්න ඕනේ
ක්‍රමෙන් මේ නූත සහෝදරගේ ප්‍රශ්නයට අදාළව තමයි මම කියන්නේ මට අද සාකච්ඡාවේ සභාගත කරන්න ඕනේ ක්‍රමෙන් ඕලාරික වෙමින් පවතින සිංහල කවියේ ඇති මම මේ කියන්නේ ඔයාලා සහෝදරී උදාහරණ ගත්ත කවියෝ හතර දෙනා ගැන නෙවෙයි මම මේ කියන්නේ ක්‍රම පොදුවේ ක්‍රමෙන් ඕලාරික වෙමින් පවතින සිංහල කවියේ කටබිඳුණු අකම කවියට සේවය කරන්නේ නැහැ කියන ප්‍රවාදය ඒක තමයි මට සභාගත කරන්න ඕනේ අද මේ සාකච්ඡාවේ මට අවශ්‍ය ඒක වේදනක්ද කියලා මම දන්නේ නැහැ कविय सेवे करवियवरूप एक कविय मे की कविय जीवित सेवे कर मगे तर्कने एक कविय स्वाम सिद्ध क्रियावल ज्ञान नहीं कारण तपि एक सिद्धवे नहीं मे कविय मे अन विधिट मगे प्रवादे अद मत सभागत कर मठ अद पेन हूँ कवि मठ बुद्धली मेन मे कटबीधु नुकम मम्मे की कटबीधु नुकम पेन दीन एक कवि प्रसांगिक बुलवा लक्षण यदूमती अमुतु यदूमती है भाई पुदे गो मे कवि पुतकी मट एर मुझे अरे अरे तोरंबल तोरंबल आप अरे खराते सर विविध देवा हेम हेम खराते विविध देवा तीन मेघ अलू पुतकी मट नंगे है भाई सब मे सहोदरी मूलिक पहली कवि इतिहास संबंध सहोदरी पहली मकर कविय कोहमद गोड़नागुनी कवि सिंह कविय जी बी अमरशेखर शेखर सिरिगुण सिंह महारा कवि इसरहटाव इट पास धर्मसी राजपक्स शनरथ गोंसाल गोराल एरिकिरेपारच्ची रत्नश्री नंदन रणवीर लाल हेगुड मे वगे अपे परंपरा खलीम परंपरा पहल उनु केंद्रीय कवियु केंद्रीय कवियु इट खलिंग को मोनिका हेमी इन केंद्रीय कवि तमंगे मुलपेल आसन व्यंकर कवि संबंध मे सीरियस चरित गतगिरी निकांगे सीरियस चरित गत करू अभी देशपाल विवेचन पशुपाल तीन मे कवि संबंध कुहमुनागलू सीरियस कवि कवि समाज गत करे कवि सद कवित्व बुद्धिमे समाजे सीरवे सिंह स्वभाव व्यक्ति विश्वविद्यालय सीट सकल बुद्धिमे आ समाज मे कवि संबंध हो मे कवि संबंध यम किसी सीरवि लक्षण तिबुण ये सीरियस कमणिका दी बोल जील बोल गई ऊनने वेला मगे पुद्गली अदास कवि संबंध ये अल्लाह जील बोल अतर हिम दोरण कौर पे जील बोल गहलाक कवि कविली मगे अदास मातृगवाद कवियल ऊन वटपीट बल्ल कविली मट की अन्ना वश सहोदरी मेनमे तमंगे आध्यात्मिक वेदना खरा हंगी मरा कंपनी आ कंपनी खरा पेन नगे कवि तमंगे आध्यात्मी तुले मम की अन्े तन कवि ने है मगे अदहस कवि ने है कविय तुल कवि अत्न है कवि तुल इतकोट मेके मम की विशाल प्रतिशत व्यक्ति नो कवि संबंध मे औचित्य के कारण ओलारी का मगेन मम्मे की हुआ ඒ ප්‍රතිශතය මේ ඒ සියලු ප්‍රතිශතය මේ කවිය කියන ව්‍යුහයට අදාළයි මේ කටකැඩුණු කවියෙන් බහැර කරන්න ගන්න සමත් වුණොත් තමයි මේ කටකැඩුණු කමෙන් වෙන් වෙන ඛණ්ඩණය වෙන්න පුළුවන් වුණොත් තමයි කවියෙක් බවට තහවුරු වෙන ඔබ සහෝදරී කිව්ව අර උදාහරණ ටිම්රාන් වෙන්න පුළුවන් බන්දු වෙන්න පුළුවන් මස්සිමුල වෙන්න පුළුවන් ලක්ෂාන්ත ඒගොල්ලෝ මම මේ කියන ස්වභාවයෙන් මිදිච්ච අය ඒක තමයි කවියෙන් බවට පත් වෙලා තියෙන්නේ එතකොට කවියකෝ කිවිදෙන් මතු වෙන ස්ථාවරය තමයි එයාගේ එයාගේ ජීවිතය සම්බන්ධ දේශපාලන සම්බන්ධ බාහිර ලෝකේ යන ස්ථාවරය. ඒක ඒ ස්ථාවරයම තමයි කවිය වෙන්නේ. ඒක තමයි ආත්මීයතාවය කියන්නේ කවියෙන් මතු වෙන තමන්ගේ. හැබැයි ගැලරිය චූන් කරන ලියන කවිවල කවි බී කවිය මෙහි වෙන්නේ නැහැ කියන එක තමයි මගේ මූලික අදහස. එතකොට එතකොට අපිට කියන්න පුළුවන් මේ අපි කවි ලියන්නේ අපි නිකන් වෙන ආතල්යක් තමයි ගන්න කියලා කාටවත් කියන්න පුළුවන් නම් මම කියනවා ඔව් අපිට කියන්න තියෙන ඕක තමයි. ඔව් ඕක වෙන ආතල්යක් තමයි. मम्मे अदाहरण प्रवेश उत्साह अपर दिगेम काव्य पट्टू ताम सरल निर्वचन निर्वचन की विशेषत्व तमाय मुन तर पट्टेवत मुन तर पट्टेवत मे अर्थकथन वाली कव्य गलगन पे කප්පර කුද්දුත දිනව කවිය ගැන මේ මොනව තිබ්බත් මේ දෙක හරහා යන්න වෙනවා මේ තාම සරල උද්දිත දෙක හරහා යන්න වෙනවා මොකද්ද මේ
වාක්‍යම් රසාත්මකම් කවියම් ආ රසවත් වැකිය කවියයි කියලා කවුද විශ්වනාත කියනවා සංස්කෘතයේ පඬිවරයා සියවස් ගණනාවකට පෙර අපේ සාහිත්‍ය දර්පණ කියන කෘතිය හරහා කවිය පිළිබඳ න්‍යායික මැදිහත්වීමක් කරපු විශ්වනාත කවියෙක් වගේම දාර්ශනිකයෙක් අනිත් පැත්තෙන් ලෝකේ කෝල්විච් පඬිවරයා අපි දන්නවා තාම සරල අපි දන්න පට්ට ගහපු කොටේෂන් එකක් තියෙනවා කාව්‍ය වනායි හොඳම වචන හොඳම පිළිවෙල දෙවීමයි කියලා ඒ කෝල්විච් කියන්නේ අය වර්ල්ඩ්ස්වර්ත් එක්ක එකතු වෙලා මේ රොමාන්ටික් වාදයේ පුරෝගාමී චරිතයක් එතකොට කවියට ආසක්ත ඕන කෙනෙක්ට ස්වයං සිද්ධව මේ පුරණ දෙක හරහා යන්න වෙනවා නිකන් 8 9 පන්ති හරහා ආ ඕල් කරනකොට මේ දෙක දන්නවා ඕන කෙනෙක් ආසක්ත කෙනෙක් මේ දෙක දන්නවා එතකොට මේක මේ මොකද්ද මේ කියන්නේ මේ දෙක හරහා ගත්තොත් එහෙම ආ ඒ කියන්නේ මතු පිටින් අල්ල මේක කියන්නේ මේ අපි විශ්වනාත කියන එක ගත්තා වුණත් කවියේ ගැඹුරු අර්ථය අර්ථයක් තියෙනවා කියන්නේ කවීත්වය කියන්නේ මෙන්න මේකයි වක්‍රෝත්තිය සහ ධ්වනිය මේ හරහා තමයි යන්න වෙන්නේ ඕගලන්ට කියලා යෝජනා කරලා තියෙන්නේ ඒක ඒක අපි මොන අලුත් ළම අර්ථකථන කවරක් තිබුණත් මේ දෙක ටච් වෙමින් තමයි යන්නේ උදාහරණයක් අපි ගමු දැන් නූතන විචාරකයෙක් ඉන්නවා මාක්ස්වාදී විචාරකෙක් ආ සාහිත්‍ය සංස්කෘතිය සම්බන්ධව දේශපාලන සම්බන්ධව ටෙරි ඊගල්ටන් ඊගල්ටන් මොකද කියන්නේ ඊගල්ටන් කියනවා කවියකින් කියවෙන අවකාශමේ රූපකයේ හැර ඇතැම් විට එහි භාෂාව පිටුපස ඇති අදහස් උරුප්පා ගැනීම පිළිබඳ කතා කිරීම නොමග යවන සුළුයි භාෂාව වනාහි සිතුවිලි යොදා ඇති ඉවත දැමිය හැකි සෙලෝෆේන් කඩදාසියක් නොවේ කවියක භාෂාව වන්නේ අදහස් වල පද යෝජනයයි හවුද ටෙරි ඊගල්ටන් කියනවා නූතන මාක්ස්වාදී විචාරකෙක් තව ඉතාම ඉක්මනින්ම ඉවර කරනවා මේක සහෝදරි अंतर्गत व्यूहेमें එතකොට මම ආයෙ එන්නම් මේ මොහොතේ මේ වෙනකොට අපිට විග්‍රහ කරගන්න දෙයක් අවශ්‍ය දෙයක් තියෙනවා මොකද්ද ඇත්තම කෘතියක් අපි කියන්නේ බොක්කෙන් ලියන කියලා මේ බොක්කෙන් ලිව්ව කියන දෙයක් මොකද්ද මේ බොක්ක කියන්නේ අපි කියන්නේ හදවතනේ ඇත්තටම බොක්ක කියලා අපි කිව්වට මේ හදවතින් පැනනගෙන කවියක් සම්බන්ධව කෝල්රිච් ආයි වෙන කෝල්රිච් කිය අපි නොදන්න කෝට් එකක් තියෙනවා කෝල්රිච් කියනවා ලියන කෙනාගේ හදවතින් පැනනගෙන දේ තමයි කියවන කෙනාගේ හදවත ආමන්ත්‍රණය කරන්න කියලා. කෝල්ඩිස් කියනවා. එතකොට හදවතින් පැනනගෙනවා කියන එක මොකද්ද? ඒ කියන්නේ ඕන දෙයක් ඕන කෙනෙක්ට ඕන දෙයක් ලියන්න පුළුවන් එහෙම එකක් නෙවෙයි. කෝල්ඩිස් කියන්නේ ඒක තමන්ගේ අධ්‍යාත්මය හරහා තමන්ගේ තමා කියන්නේ පිටික් නෑ මේ ඇතුලේ තියෙන කැලැම්බීමම තමයි කවියවට පත් වෙන්නේ කියන එක. මම අර ඉස්සෙල්ලා කිව්වේ බෙනාඩ් කෝන්ගේ කෝට් එක කවියේ කියන්නේ තමන්ගේ ජීවිතය අවිලින ජීවිතයක් නම් තමයි කවිය අලුවට පත් වෙන්නේ. එතකොට ජීවිතය පිළිබඳ ගැඹුරු සමාජ ගැඹුරුව විශ්ලේෂණය කරන්න පුළුවන් තරමට බුද්ධිමය වශයෙන් දිනු වෙන්න ඕනේ. අන්න ඒකයි කවිත්වය කියන්නේ. ඒක කන්ඩිෂන් එක තත්ත්වයක්. ඒ කියන්නේ එහෙම දෙයක් තමන්ටම ඒ කියන්නේ තමන්ටම අදහසක් ඇති කරගන්න වෙනවා සමාජය ගැන දේශපාලනය ගැන ජීවිතය ගැන ආදරය ගැන එහෙම නැතුව වැඩේට සෙට් වෙන්න බෑ කියවන්න ඕනේ හදාරන්න ඕනේ ආශ්‍රය කරන්න ඕනේ සියල්ල අතර දේවල් විශ්ලේෂණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ එහෙම තමයි කවියේ නැත්තම් එන්නේ නැහැ නැත්තම් එන්නේ නැහැ උඩින් එන්නේ නැහැ දැන් මම අවසානට එන්නම් මගේ අදහස් ප්‍රකාශ කිරීමේ පළවෙනි වටේ ටීඑස් එලියට් කවියා ලියනවා එක්තරා රචනාවක් දාන්තේ කියන කවිය ගැන. ඒ රචනාවේ එලියට් එක තැනක කියනවා සහෝදරි. ඔබතුමනෝ කතා කිරීමක් සිද්ධ කරනවා. ඔබට පළමු වටේ අදහස් ප්‍රකාශ කරන්න තව විනාඩි 2ක පමණ කාලයක්. හරි ඉවරයි දෙකෙන් ඉවරයි. සිර මමත් තියලා තියෙන මේක. වොච් එක තියලා තියෙන. එලියට් කියනවා ඇත්තම කවියක්, ජෙනුවින් කවියක්. ඒ කියන්නේ ආ ඒ ජෙනුවින් නිර්ව්‍යාජ කවියක් එහෙම නැත්නම් හෘදයාංගම කවියක් සැබෑ කවියක් කියලා අපි හිතන දේ ඒ කියන්නේ ඒකේ එහෙම කවියක් නම් ඒ කවිය තේරුම් යන්න කලින්ම අපිට සංනිවේදනය වෙනවා අපිට තේරෙන්නේ නැහැ මේ අදහස සමහරට අපිට හැබැයි සංනිවේදනය වෙනවා අත්හැංගීමක් ඒක තමයි එලියට් කියන්නේ කවිය විදියට
කියන අපිව හෙල්ලිලා යනවා අපි හොල්මන් වෙන මොකද මොයේ උනේ කියලා අපිට තේරෙන්නේ නැ තාම. ඒතර අන්තිමට කියනවා නම් සහෝදරි එමනුවෙල් කාන්ට් කියන බලපතල කාරණාවක් තමයි දාර්ශනිකයා යම්කිසි බලපතල නිර්මාණයක් කියන එක කිසියම් බලපතල නිර්මාණයක් කියන මම මේ කවිය රදාලා කියන්නේ. ඒක අපිව අවබෝධයේ පරිසමාප්තියට පත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක. අවබෝධයේ පරිසමාප්තියට පත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. يعني ඒකට ඉඩ දෙන්නේම නැහැ බලපතල නිර්මාණයක් කියන එක. එතකොට ඒ එහි 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 ගුණය පරිකල්පනය ආ ඒ පරිකල්පනයේ අරිම ගතිකයි වෙනස් වෙමින් තමයි දෝලණය වෙන්නේ. ඒක තමයි කියන්නේ මම ඒකට කියන්නේ సౌందర్య ප්‍රීතිය කියලා. මෙන්න මේ సౌందర్య ප්‍රීතිය දරවන්න කවියකට බැරි නම් කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කලාත්මක සංයමය කියන එක අතිශය වැදගත් කලාවේදී. ඒක අතරුණම වෙන දේවල් වෙන වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් එතන කවිය නෑ. ඒකට කවියේ අවසානය නෙවෙයි. කවියේ කොතනක හරි කාව්‍යමය අන්තර්දෘෂ්ටියක් තියෙන්න ඕනේ. කවියේ කොතනක හරි කාව්‍යමය අන්තර්දෘෂ්ටියක් තියෙන මේක තමයි මගේ මේ නූතන කවිය සම්බන්ධ මූලික පැහැදිලි කිරීම අපි ඉස්සරහට කතා කරමු. ඔව් ඇත්තෙන්ම මම හිතන්නේ පණ ගැහෙන අකුරු ආරම්භය මම හිතන්නේ අපි හිතුවටත් වඩා බොහොම රසවත් ආකාරයෙන් එතුමාත් සමග ගියා. ඉතින් ඔබමගෙන් තව අපිට දැනගන්නට බොහොම දේවල් තියෙනවා ඉස්සරහට. ඉතින් ඒවට පුංචි කාල වේලාවක් ලබා දීලා මම මේ ලෑස්ති වෙන්නේ අද අපත් සමග සම්බන්ධ වන අනිශේෂී පුද්ගලයා වෙත හැරෙන්නට. ඉතින් මේ අවස්ථාව ප්‍රවීණ සිංහල ආචාර්ය සුජීව සිරිවයන් මහතාට. ඇත්තටම ඔහුට ඔහුගේ අදහස් දක්වද්දිම මම ඒ අදහස ඇතුලේ මෙන්න මේ පුංචි කාරණාවත් එතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ අපි දන්නවා දැන් මේ සමාජ මාධ්‍ය කියලා කියන්නේ නූතනේ ඕනෑම දෙයකට බලපෑම් කරන්න පුළුවන් මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවනේ. එතකොට මේ සමාජ මාධ්‍ය කියන දේවල් දැන් මේ අපි දන්න තරමින් දැන් දේශපාලන විද්‍යාව කියන විෂය නිර්දේශයට පවා මේ සමාජ මාධ්‍ය පිළිබඳ ඇතුළත් කිරීමේ ප්‍රවණතාවයක් දැන් පැන නගමින් පවතිනවා. ඉතින් මම ඔබගේ කතාව ඇතුළේ මෙන්න මේ දේවල් ටිකක් දැනගන්නට කැමති. මේ සමාජ මාධ්‍ය හා කවිය කියන එක කලාව ඇතුළේ භාවිතා කරන්න ඕනේ මොන විදිහටද? එහෙමත් නැත්නම් කලාව තුළ බලපෑම් කළ හැකි කණ්ඩායමක් විදිහට සමාජ මාධ්‍ය හරහා ඉදිරියට එන කවිය මොන වගේ වෙන්න ඕනේද? ඉතින් ඒ දේවල් ටිකත් සමග ඔබගේ විස්තර කිරීම අපට පටන් ගන්නට පුළුවන්. ගොඩක් ස්තුති සහෝදරී. ඒ වගේම පෙරදින විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය අනුකමිටුවේ සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මගේ ආදරණීය මිත්‍රයා මංජුල දැකීමත් සතුටක් සහ ඔහු ආදරයෙන් පිළිගන්නවා සහ ඔහුගේට ආදරය ප්‍රකාශ කරනවා. ඒත් එක්කම මේ මංජුලගේ කතාව ඇතුලේ මම අවසාන වශයෙන් අන්තිමට කියනකොට මංජුල ඔයා කියන්න හදන දේ ඇතුලේ මම මේ හරි වැදගත් වටිනා දෙයක් මම ලකුණු කර ගන්නවා. ඒ තමයි ඔයා පිළිගන්න දේ තමයි මේ කවිය කියන්නේ సౌందర్య වස්තුවක් කියන එක. ඒක තමයි අන්තිම වශයෙන්ම කියන්නේ. කවි කියන්නේ సౌందర్య වස්තුවක් කියන එක. ඒක ටිකක් බරපතල මේ ප්‍රවේශයක් කවිය සම්බන්ධයෙන්. මොකද මේ කවිය කියන්නේ సౌందర్య වස්තුවක් විදිහට නැත්තම් సౌందర్యමය දෙයක් විදිහට පාවිච්චි කරන්නේ නැතුව ඒක වෙන වෙන තැන්වල වෙන වෙන අවශ්‍යතා වෙනුවෙන් වෙන වෙන ප්‍රයෝගිතා සඳහා පාවිච්චි කරපු අවස්ථා අපිට දකින්න ලැබෙනවා. ඒක මොනතරම් එකට නිදර්ශන දක්වන්න පුළුවන්. නමුත් මේ කවිය කියන సౌందర్య වස්තු දැන් ඒක තමයි කිව්වේ මේ යම් චමත්කාරයක් යම් කිසි රසයක් යම් කිසි එහෙම සුවිශේෂ වූ චමත්කාරයක් ජනනය කරන්න සමත් වෙන විදිහට ඒ අත්දැකීම් අනුභූතීන් ප්‍රතිනිර්මාණය කරන තියෙන තැන තමයි මේ කවිය බිහි වෙන්නේ. ඒක තමයි ප්‍රවේශයක්. දැන් මම කල්පනා කරපු දේ තමයි අද කවියට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් මම බලාපොරොත්තු දේත් මං හිතපු දේත් තමයි මට ඉස්සෙල්ලාම කිව්වා මේ අපි ටිම්නාන් කීර්තිගේ කවිය එහෙම නැත්නම් බන්දු රුවන් බන්දු ජීවගේ කවිය බේබදු කුමාරගේ මේ මොනාලිසා ගැන කවිය. එතන මේ මෙන්න මේවා ටික අපි අරගමු කියන අදහසෙ තමයි අපි හිටියේ. ඒ නිසා මම පොඩ්ඩක් අවධානය යොමු කළා මේ ටිම්නාන්ගේ කවිය පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න. මංජුල කියපු අදහස එක්කලම මේ එකඟතාව පළ කරමින් මම ටිම්නාන්ගේ කවියට චුට්ටක් හැරෙනවා. මොකද ඒක දැන් ඒක ප්‍රායෝගික දෙයක් හින්දා. දැන් ටිම්නාන් 2009 ලිනවා සාදේ සූදානම් කියලා කවියක් කවි පොතක්. ඊට පස්සේ 2014 ලිනවා යන්නන් චන්ද්‍රේලි කියලා කවි පොතක්. ටිම්නාන්ගේ අන්නන් චන්ද්‍රේ කවි පොත 2014 රාජ්‍ය සම්මානය හම්බ වෙනවා.
එවැගේම ගොඩගේ සම්මානය හම්බ වෙන කයිපතක් මේ යන්න චන්ද්‍රේ කයිපත. දැන් යන්න චන්ද්‍රේ කයිපත මම බැලු බැල්මටම අර කවිය පිළිබඳව කවිය ඉතාම ඉතා හොඳින් අපිව ආකර්ෂණය කරන කවියක් අනුභූතිමය වශයෙන් එවැගේම ආකෘතිකමය වශයෙන් භාෂාමය වශයෙන් ගත්තාම අපිව ඉතාම ප්‍රබලව ආකර්ෂණය කරන කවියක් ලියනවා ටිම්නාන්. ඒ වගේම ටිම්නාන්ට ඒ සම්බන්ධයෙන් සාහිත්‍ය සම්මාන හම්බ වෙනවා. දැන් ඒකත් එක්කලා මේ ටිම්නාන්ගේ මේ අන්නං චන්ද්‍රේ කවියේ ඇතුළේ තිබිච්ච සමහර නිෂේධනීයතා මම දැක්ක. ඒ තමයි මේ මම දැකපු දෙයක් තමයි ටිම්නාන්ගේ ඒ අන්නං චන්ද්‍රේ කවිය ඇතුළේ හොඳයි කියපු අනිත් විචාරකයෝ පසසපු කවිය ඇතුළේ මම දැකපු දුර්වලතාවක් තිබුණා. ඒ තමයි කවියා මේ මානව හිතවාදී අදහස් රාශියකුත් අරගෙන මේ කවිය එලිපත්තේ වැතිර ගන්න. මම එක සාහිත්‍යමය වශයෙන් කිව්වේ ඒ කියන්නේ අර අපි දන්න විමලරත්න කුමාරගම වගේ කවියෙක් මානවිතවාදය අරගෙන කවියට මානවිතවාදය අරගෙන ආපු තැනින් එහා පැත්තට ටිම්නාන් කීර්ති රැත්න කියන මේ නූතනම කවිය ගැන කිව්වා අතිනූතන කවිය කියලා. මම අර කවුද අපේ හින්දුම සුනිල් සෙනෙවි මහාචාර්ය සෙනෙවිගේ අදහසම අරගෙන සෙනෙවි කියනවා මේ නූතනම කවියම අවධාරණාර්ථේ නිපාතේ පාවිච්චි කරලා මේක නූතනම කවිය කියලා කියනවා. ඒතර මේ නූතනම කවිය සම්බන්ධයෙන් මම දැකපු දෙයක් තමයි සමාජ මං හිතන දේ තමයි අයින්ද්‍රියව මේ ඇතුලේ ජීවත් වෙන කවුරු කවියෙක් හරි කෙනෙක් හරි අයින්ද්‍රියව මේ සමාජයේ ජීර්ණය කරගෙන ඒක තමයි එළියට දාන්නේ. එහෙම දානකොට ඒක ෆේක් නොවි නැත්නම් ඒක බොරුවක් ව්‍යාජයක් නොවි ඉදිරිපත් කරන කවියක් නම් ඒ කවිය ඇතුලේ අනිවාර්යයෙන්ම දකින්න ලැබෙන දෙයක් තමයි මේ සමාජය ඇතුලේ ස්පර්ශ කරපු දේවල් ටික ඒ කවිය ඇතුලේ කියවෙනවා. ඒ කවිය ඇතුලේ අන්තර්ගත වෙනවා. එතකොට ගොඩාක් වෙලාවට මේ සමාජ පීඩනය සහ දරා ගන්න යම් කිසි ඒ සමාජ පීඩනය හරි සමාජ අසාධාරණය හරි සමාජ විෂමතාව හරි ඒ මැද දරා ගන්න කවිය විසින් දරා ගන්න දේ යම් තමන්ගේ දෘෂ්ටිවාදයක් විදිහට තමන් ලෝකෙ දිහා දකින දැක්මක් විදිහට ලෝකේ විවරණය කරන විදිහක් විදිහට තමන්ගේ නිර්මාණය ඇතුළට එකතු කරගන්න. එකතු කරගෙන යම් කිසි තැනක සමාජ කවිය අවසානයේදී හරි මේක එළියට දාන අවස්ථා දකින්න ලැබෙනවා. මම මේක මීට කලිනුත් මම මේක සඳහන් කරලා තිනවා. උදාහරණයක් විදිහට තෙමක මුනිවර මුහුණ කියන කාව්‍ය නිර්මාණය යන්නන් චන්ද්‍රේ කාව්‍ය නිර්මාණයේ ටිම්නාන් කීර්තිගේ ඒක කතා කරන්නේ මේ එක්තරා පෙම්මතෙක් එක්තරා මේ ස්වාමි පුරුෂයෙක් තමගේ බිරිඳයි අම්මයි එක්කලා ඒ බිරිඳගේ ඇබෝෂන් එකක් කරන්න හරි මේම මොහකරීම ශල්‍ය කර්මයක් කරන්න සිද්ධ වෙලා එයත් සමග ඒ වැඩ කටයුතු කරගෙන ස්පිරිතාලේ ඉඳලා ආපහු වෙනකොට කඩේකට ගොඩ වැදිලා තේකක් බොන වෙලාවේදී මේ තේකක් ගොඩ කරනවා ඒගොල්ලන්ට සල්ලි නෑ හරියට තේකක් බොනවත් ඇත්තටම වත්කමක් නෑ බඩ පුරව ගන්න. ඉතින් එහා තමන් වාඩි වෙලා ඉන්න මේසෙට එහා පැත්තේ මේසෙ වාඩි වෙන නව යෝන් යුවලක් තමයි මේකට අනුභූතිය වෙන්නේ. ඒ නව යෝන් යුවල අතර ඉන්න ඒ තරුණිය ඒගොල්ලෝ දිහා බලලා ඇති කරන ප්‍රතිචාරය තමයි මේ කතගෑව සංවේදී කරන තැන. ඒකේ ඉක්කි හඬක් ගිල ගන්න සිහින් සුසුමක් විදුනියාවදී දැන් ඒගොල්ලන්ගේ ජීවන අරගලයේ ජීවන ප්‍රශ්න දැකලා හැඳුම් සුසුම් පාකරන යුවලක් අල්ලපු මේසෙ ඉන්නවා. ඔවුන් ගැන ටිම්රාන් එළියට ඇවිදින් කියනවා අනුන්ගේ රිදුම් මුල් හොරාගෙන තමන්ගේ ලෝකයේ පැල කරන ලපටි පෙම්මන් තේදි මනු තැවුල් ඉව කරන මාහදේ රාමු වින පෙමක මුනිවරම් හුණකි. දැන් මම කියන්නේ මේක දකින්න ලැබෙන ගොඩාක් කවියන්ගේ නිර්මාණවල තමන්ගේ අදහස තමන්ගේ මතවාදයේ දේශපාලන දෘෂ්ටිය අරගෙන කවිය එලිපත්තේ වැතිර ගන්න කවියෙක් හැමදාම දකින්න. මං රත්නශ්‍රීගේ කවිවලත් දකින්න ලැබුණා. එතකොට මෙන්න මේක මං දකිනවා මේ කවිය ඇතුලේ කවියට නොවිය යුතු දෙයක් කියලා. ඒ කියන්නේ කවිය ඕනාවට වඩා එළියට ඇවිල්ලා කවිය මතුවෙලා කවිය ඒ අධ්‍යක්ීම පිළිබඳ වෙනම ਵਿਚාරයකට වෙනම අදහසකට තමන්ගේ මත අදහස ඉදිරිපත් කරන්න ආදන එකේ කවිය කියන సౌందర్య වස්තුවට වෙන හානි ඒක බරපතල විදිහට දකිනවා. සහ මම දකිනවා ටිම්රාන්ගේ ඊළඟට බිහි වෙන කවි ගත්තාම ඊළඟ කවි පොත් දෙක ගත්තාම
එකක් තමයි පෙම්බදියකින් වෙන්න උණු ලූරෙක් හැලේ ඇලකට කියන කය පොත සහනිත් එක මෑතක පළවෙච්ච 2020 පළවෙච්ච ඒ ජෙට් එකේ ගිය සමන් සිරිමයි කියන කය පොත මේ කය පොත දෙක ගත්තාම ඇත්තටම ගත්තාම දැන් මේ පෙම්බරියගෙන් වෙන්න උණු ලූලෙක් හැරේ ඇලකට කියන කය පොත ගත්තාම මේ ඒ වගේම යන්නන් චන්දරේ කය පොත ගත්තත් දකින්න ලැබෙන දෙයක් තමයි මේ තිම්රාන් කීර්ති අනෙක් නූතනම කවි නබි බබා යම් කිසි විදියකට ලොකු මිනිසුන්ගේ අතර ජනාදරයක් මිනිසුන්ගේ අතර ආදරයක් දිනාගෙන තියෙන ජනප්‍රියත්වයක් දිනාගෙන ඉන්න කවියෙක් බවට පත් වෙනවා මම හිතනවා ඒක අර කුමාරගමගේ දිගුවක් වගේ හරි කොළඹ කේන්ද්‍රීය වැඩපිළිවෙල වැඩ ටිකක් තියෙනවා අපේ කවිය සම්බන්ධයෙන් සංවාද පැවැත්වෙනවා ඒ සම්බන්ධයෙන් මල්වැලි සංදර්ශන පැවැත්වෙනවා විවිධ දේවල් වෙනවා හැබැයි ඒ ඒ එක්කම වෙද්දී තිම්රාන් කීර්ති ඈත කොදෙව්වක ඈපේ රටේම තැනක ඉඳගෙන කවි ලියමින් ඔහු වෙනස් විදියට කවියක් ලියමින් එතකොට මේ කවිය සම්බන්ධයෙන් ඇති වෙන කතිකාව ජනප්‍රිය තලයට එන්නේ ඔහු විසින් කරන ආයාස කර ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදියට නෙවෙයි මම දකින්නේ ඒකයි ඒක කවියේම තියෙන ලක්ෂණයක් විදිහට මත වෙනවා මම ඒක සංසන්දනය කරන්න කැමති කුමාරගම වගේ කවියෙකුගේ කවියත් එක්කලා මොකද කුමාරගමත් වන්නියට ගිහිල්ලා වන්නී ජනතාවගේ කැකෑරෙන ජන දුක දැකලා ඒක ප්‍රතිනිර්මාණය කරපු කවි බව අපි දන්න හින්දා ඒ ලක්ෂණයම ගොඩාක් වෙලාවට මේ ආකෘතික තත්වයන් ඇතුලේ භාෂාමය තත්වයන් ඇතුලේ නැති වුණාට තිම්රාන්ගේ කවිය ඇතුලේ ආකාරයක සිද්ධ වෙනවා කියලා මම විශ්වාස කරනවා ඒක 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 ෆේක් නොවි නැත්නම් ඒක බොරුවක් ව්‍යාජයක් නොවි පවත් ගන්න යම් තිම්රාන් යම් උත්සාහයක් දරනවා තරමින් ඉන්නවා කියලා මම හිතනවා මොකද යන්නන් චන්දරේ කයි පොතට වඩා මං පෙම්බරියකින් වෙන්නුන් ලූලෙක් හැරේ යලකට කයි පොතත් ඒ වගේම ඒ ජෙට් එකේ ගිය සමන් සිරිමයි කයි පොතත් පිළිබඳව මම සාධනීය ලක්ෂණ දකින්න හින්දා දැන් මෙන්න මෙතනදි කියන්න ඕන දේ තමයි මේ කවි පිළිගන්න අය එක පැත්තකින් ගත්තාම මේ පීඩනයකට ලක් වෙලා ඉන්න පිරිස කියන්නේ නිර්දන පාන්තික පල්ලෙහා සමාජයේ යම්කිසි පීඩනයකට ලක් වෙලා ඉන්න පිරිසක් ඉන්නවා ඒ පීඩනයට ලක් වෙච්ච පිරිස මේවා කියවලා සතුටු වෙනවා මේ අපේ කවියක් ලියා තිබෙනවා කියන සතුට උන්ගින් අපේ කවියක් ලියා තිබෙනවා අපේ අත්දැකීමක් ලියා තිබෙනවා කියන සන්තෝෂය උන් භුක්ති විඳිනවා අනිත් පැත්තෙන් ගත්තාම තව මධ්‍යම පන්තික පිරිසක් ඉන්නවා ඔවුන් ආකර්ෂණය කරගන්න වෙන විදියක් තියෙනවා මධ්‍යම පන්තික සමාජයේ ජීවත් වෙන රැකියාවන් කරන ප්‍රශ්න අඩු ඒව ප්‍රශ්න තමන්ගේ වෙන වෙන මානසික ප්‍රශ්න ආදරය පිළිබඳ ප්‍රශ්න තියෙන ඒ මධ්‍යම පන්තික සමාජයේ ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්න ලිබරල් සමාජය පිළිබඳ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න විදියට ආරෝපණය කරගත්ත පිරිසක් ඉන්නවා ඒ අය එක්තරා විදියක බොහොම තක්කඩි විදියට මග ඇරලා යන අත්දැකීම් ටිකක් එහෙම නැත්නම් අනුභූතීන් අඩවියක් තිම්රාන් ලියන උන්ට එතනදී ඒ මම එකයි කිව්වේ ඒ වචනේ පාවිච්චි කළේ බොහොම තක්කඩි විදිහට මග හැරයා නොහැකි විදිහට ඔහු ලියන. ඒ කියන්නේ එක අවස්ථාවකදී බොහොම අතහැර දාලා යන, ඒ කියන්නේ හිතන් නැතුව අමතක කරලා දාන්න කැමැති කතා කරන්න ගත්තොත් රිදෙන කලාපයක් පිළිබඳව තිම්රාන් ලියන. තිම්රාන් ඒක సౌందర్య වස්තුවක් බවට පත් කරනවා. එතකොට තමයි අර ඇස ඇරෙන්නේ මං හිතනවා අර මංජුල කිව්වා මේ කිසි මංජුල කියනවා මේ දැනෙන්නේ නැ මේ මිනිසුන්ට දැනෙන්නේ නැති කවියක් මේක මේ කොයිතරම් දැනෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා මිනිසුන්ට අදාළද මිනිස්සුගේ ජීවිතේ වෙනස් කරන්න අදාළද නැත්නම් දේශපාලනිකව වෙනස් වෙන්න අදාළද මේ මොහොතේ ලියන කවිය කියන ප්‍රශ්නේ එතනදී මම හිතන දෙයක් තමයි තිම්රාන්ගේ කවිය යම් කිසි ආකාරයක් මං හිතනවා 100%ක් නෙවෙන්න පුළුවන් යම් නමුත් යම් කතිකාවක් යම් ඩිස්කෝස් එකක් හදන්න ප්‍රමාණවත් වන විදිහේ මැදිහත් වීමක් ඔහුගේ කවිය කරනවා කියලා මම හිතනවා. එතකොට මේ මම දකිනවා දැන් ලංකාවේ දැන් මේ නූතනම කවිය අපි අරගත්තාම ඒ කවියේ පහුගිය කාලේ කතා කරපු පැති දෙකක් තුන එකක් රත්නශ්‍රී විජේසිංහ කියන කවියක් අරගෙන ආපු කවියක් තිබුණා. සහ ඊට පස්සේ නන්දන වීරසිංහ ආර්යවංශ රණවීර වගේ කවියෝ වෙනම මාවතකට අදගෙන ගිය කවියක් තිබුණා. මේ කවි දෙක මැද්දේ හිටගත්ත කවියෝ පිරිසක් හිටියා. ඇත්තටම ගත්තොත් එහෙම දකින්න ලැබෙනවා මේ දෙපැත්තේ මේ අන්ත දෙකට ගාල් වෙච්ච අන්ත දෙකට කොන් වෙච්ච නැත්නම් මේ පිරිසක් ඉන්නවා මේ කවිය සම්බන්ධයෙන් කතා කරනසක් කවි ලියන
රත්නශ්‍රී විජේසිංහයන් ලියු ඒ නතර කර තැනි ඒක වර්ධනය කරන්න උත්සාහ කරන එබඳුම කවියක් ජනතාවාදී අරුමැසි කවියක් ඒක එක්තරා විදියක ලියමින් ඉන්න පිරිසක් ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම ටිකක් අන්තරාවර්ති කවියක් බුද්ධිවාදී කවියක් බුද්ධිගෝචර කවියක් නිර්මාණය කරමින් ඉන්න කවිය අතිශයින් සෞන්දර්ය වස්තුවක් කියලා විශ්වාස කරන ආරිවංශ රණවීර නන්දන වීරසිංහ වෙනුවෙන් පෙනී සිටි පිරිසක් මම හිතනවා ඇත්තටම දැන් අද කවිය වෙනකොට මේ දෙකම වෙනස් වෙලා වෙන මේ දෙක මැද්දේ වෙනම පාරවල් හදාගෙන මේ ආරිවංශ රණවීරටත් ඒ වගේම නන්දන වීරසිංහටත් ඒ වගේම රත්නශ්‍රී විජේසිංහටත් සේකරගෙන් පස්සේ පහළ වෙච්ච කවීන් විදියට ආදරය කරපු ඔවුන්ගේ කවිය බැලඳගත්ත කවීන් පිරිසක් ඉන්නවා නූතන කවීන් පිරිසක් ඉන්නවා මොකද රැගි ඔව් මේ පළමු වටේ ඔබතුමාට තව විනාඩි දෙකක් හිමි වෙනවා ඔබතුමන්ගේ අදහස් දක්වන්න හරි ඔව් මම දකිනවා මේ දෙකට මැද්දේ ගමනක් යමින් ඉන්න සාර්ථක කවීන් පිරිසක් ඉන්නවා ඒ කවීන් අතර තමයි තිම්නාන් කීර්ති ඒ වගේම රුවන් බන්දු චීව වගේ කවියෝ ඉන්නේ ඔවුන් තමන්ගේ මාර්ගය මේක තමයි හරිම වැදගත්ම දේ තමන්ගේ මාර්ගය සොයා පාදගන්න එක ආර්යවංශවාදී ආර්යවංශමේ කවියක් ලියනවද රත්නශ්‍රීමේ කවියක් ලියනවද කියන මාර්ගයෙන් බැහැර වෙලා තමන්ගේ අනන්‍යතාව රඳවාගෙන තමන්ගේ ස්වාධීනත්වය ප්‍රකට කරමින් තමන්ගේම කවිය මම හිතනවා ඒක තමයි වැදගත් එක ෆේක් නැති කවියක් අපි දකිනවා දැන් අද සහෝදරි මගෙන් අහපු ප්‍රශ්නේ තමයි මේ වර්තමානයේ සමාජ ජාල හරහා මුදුන්පත් වෙන නැගෙන කවිය සම්බන්ධයෙන් මම ඒකේ දකිනවා එක දෙයක් ඒක එක්තරා විදියක ගොඩක් අයට හොඳ නිදහස් මාධ්‍යයක් වෙනවා වගේම අනික් අතකට මම හිතනවා මේ ගොඩාක් වෙලාවට මේ සිද්ධ වෙන දේ තමයි මේක ඇතුලේ බරපතලම අවුල තමයි තමන්ගේ මමායනේ එහෙම නැත්නම් අපි කියන්නේ අත්තුංකංශනේම වර්ධනය කරගන්න අත්තුංකංශනේම ගොඩ දමා ගන්න කවියක් තමයි බිහි වෙමින් තියෙන්නේ තමන්ව වර්ණනා කරගන්න එකක් තමයි කරමින් ඉන්නේ එතකොට ගොඩක් වෙලාවට කවිය ෆේක් ඒක ව්‍යාජයි ඉතින් ඒ ලක්ෂණ කවියතර දිනවා ඒකට මාරයි ෂා නියමයි කියලා ලයික් කරන කමෙන්ට් කරන පිරිසක් හිටියට කවිය సౌందర్య వస్తువක් ඉදිරියට යනවාද කියන එක කාරණාව පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම දැන් අතර මම කවි ඉස්සරහට කැමති මේ ටිමුරාන්ගේ කවිය පිළිබඳවත් රුවන් බන්දු ජීවක කවිය පිළිබඳවත් සාකච්ඡා කරනවාට මේක సౌందర్య వస్తువක් විදිහට කොහොමද එක පැත්තකින් අරගත්තාම ඊටාම විරල සහ සුලභ අත්දැකීම් ගන්නකොට ඔවුන් කොහොමද ඔවුන්ගේ කලාපයට ඔවුන්ගේ අනුභූති කලාපයට ඒක එකතු කරගන්නේ ඒක ප්‍රතිනිර්මාණය කරන්නේ කොහොමද ඒ ප්‍රතිනිර්මාණය කරද්දී ඔවුන් ඒක సౌందర్య වස්තුවක් විදිහට ඒක ආරක්ෂා කරගෙන තියාගෙන ඉන්න යම්කිසි අධ්‍යයනයක් ඔවුන් කවිය ඇතුළේ කරමින් ඉන්නවද කියන කාරණාව. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ අර්ථ වශයෙන්. ඉතින් මම කැමති ඇත්තටම මංජුල වෙඩිවර්ධන සහෝදරයත් ඉන්න අතරේ මේ 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 සම්බන්ධයෙන් මම හිතනවා ඔහු 1990 දශකයේ වගේ තමයි කාව්‍ය කරන පිවිසෙන්නේ මංජුල වගේ කවියෙක් අද වෙනකොට මම හරිම සන්තෝෂ වෙන දෙයක් තමයි මේ වෙලාව කියනවා නූතනම කවියට පහුගිය අවුරුද්දේ ආපු සන්තාන ගීතිකා කියන කයිපත මම ෆේක් නැති කයිපතක් විදියට අවංක කයිපතක් විදියට දකින්න කයිපතක් මංජුලේ කයිපත මම ඒකත් මේ වෙලාවේ කියන්න ඕනේ හැබැයි ඒ කවිපතේ තියෙන ප්‍රේමයම මට මහා ආස්වාදනීයයි මම ඒක ෆේක් හැටියට පොඩ්ඩක් අදක්න්නේ මට ඒක ආස්වාදනීයයි මම කියන්නේ සමහර අය ෆේක් නොවි එහෙම නැත්නම් ව්‍යාජ නොවි ඉන්න කරන පාවිච්චි කරන භාෂාව පාවිච්චි කරන අනුභූති හරි සමහර ඒවා හරිම සුලබයි ඒවා සමහරට හාස්‍ය ජනනය කරන ඒවා ඒ වේ හුදෙක් උත්ප්‍රාසේ හෝ උපහාසේ පවතින නිසා එතන ඉහා පැත්තට ගිල ගැඹුරු సౌందర్య වස්තුවක් බවට කවිය පත් කරන්නේ නැති බවක් තමයි මට වැටහෙන්නේ ඒ නිසා මම හිතනවා කවියන්ට ලොකු අධ්‍යයන කලාපයක් වෙත එළඹිලා තමන්ගේ කවිය පෝෂණය කරගන්න කාලය එළඹ තිනවා කියලා මම විශ්වාස කරනවා ඔව් ඇත්තෙම මේ ඊටමත් අර්ථවත් ඊටමත් හරබර
මේ අදහස් ටිකක් ඔබතුමාගෙන් අපිට දැනගන්න ලැබුණා. ඇත්තටම ඔබතුමායේ කිව්ව බොහොමයක් කරුණු ගැන මට නැගිච්ච ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒව මං හිතන්නේ දෙවනි වටේදී අපිට කතා කරන්නට පුළුවන්. ඉතින් ඒ ආකාරයෙන් ඉතම සුවිශේෂී ආකාරයෙන් අද පණ ගැහෙන අකුරු පළමු වටේ ඒ විදිහට අවසන් වෙද්දී මම හිතන්නේ දැන් අපිට කාල වේලාව එළඹ තිබෙනවා දෙවනි වටය වෙතට යන්නට. මම කලින් කිව්වා වගේ මේ දෙවනි වටේදී අපිට මේක සංවාදාත්මක ස්වරූපයෙන් රැගෙන යන්න පුළුවන්. ඇත්තෙන්ම අපි මේ වැඩසටහන කරනවා කිව්වට පස්සේ අපිට ආපු ප්‍රශ්න රාශියක් තියෙනවා ඔබ දෙදෙනාගෙන් දැනගන්න. ඒ වගේම ඔබ දෙදෙනාටත් පුළුවන් ඔබගේ තියෙන ප්‍රශ්න ගැටලු ඒ සියලු දේවල්ම මේ සංවාදාත්මක ස්වරූපයෙන් කතා කරන්න. ඉතින් මම මේ සංවාදය ආරම්භ කරන්නට මේ පළමුවෙන්ම පියවරක් විදිහට මම මංජුල වැඩිවර්ධනයන්ගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. දැන් අපි දන්නවනේ ශ්‍රී ලාංකීය මේ කාව්‍ය කලාව දිහාවට බලද්දී විවිධ පරම්පරා තිබ්බා. ඒ අතරින් කොළඹ යුගය කියලා කියන්නේ කැපී පෙනෙන කාව්‍ය පරම්පරාවක්. ඉතින් ඒ කොළඹ යුගයේ කවි පරපුරේ අපි දැක්ක දෙයක් තමයි ගොඩක්ම කවි ලියවුනේ මේ ජාතිකවාදී ස්වරූපයෙන් අධිරාජ්‍යවාදියට ප්‍රතිවිරෝධයක් විදිහට ඒ කාලේ හිටපු අපේ කවියෝ කවි රචනා කළා. මම මේ සංවාදය ආරම්භය කරන්න ඔබතුමාගෙන් අහන ප්‍රශ්නය තමයි වර්තමානයේදී මේ අපේ අතිනූතන පරපුරේ ඔබ කලින් විස්තර කරා විදිහට මේ අතිනූතන පරපුරේ කවියන්ගේ කවි තුල මේ ජාතිවාදී ආගම්වාදී ක්‍රම විරෝධයට එරෙහිව ලියන කවිත් තියෙනවනේ. එන්න ඒ කවි තුල අර කොළඹ යුගයෙන් ආපු ආභාසය ඔබ දකින්නේ මොන වගේ විදිහටද? බලපතල ප්‍රශ්නයක්. මම හිතන්නේ ඒ වුණාට මම මගේ පැහැදිලි කිරීමේදී මම ඔබට යම් අදහසක් ප්‍රකාශ කළා කියලා මම හිතනවා ඔය සම්බන්ධව. මොකද අපි දන්න දේ තමයි කොළඹ යුගයේ මම විශාල වශයෙන් කැමති කවි ගොඩාක් තියෙනවා. කැමති කවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ සමහර කවීන්ගේ යම් යම් කවි කැමති. නමුත් පොදුවේ ගත්තම යුගයට අත්පත් වෙච්ච ඉරණම තමයි ගැන තමයි මම මේ කිව්වේ ඉතල. ඒ කියන්නේ අනෞචිත දේවල් ලියලා අර ඕලාරික දේවල් ඕලාරික දේවල් ගොඩ ගහලා ඊට පස්සේ තමයි කයි කවියේ කොළඹ යුගයේ විනාශයේ ලක් වෙන්නේ ඒ ඕලාරික භාවයේ තමයි. ඒ නිසාම තමයි මම ඒක අභිමුඛ කරන්නේ මේ මොහොතට. මම මේ මගේ ප්‍රවාදය ගත්තෙම මම මේ පිවිසුමක් විදියට මගේ ප්‍රවාදය ගත්තෙම එතෙන්ට තමයි යමින් තියෙන්නේ. ඒකට ඒ යුගයේ යම් සංගරා පත්‍රිකා කවි කොළ ගසමින් ඒ ගෙනාපු එකයි කවිය හරි රසවත් කවිය විශාල වශයෙන් මිනිස්සු අතර තිබුණා. මේ වගේ අන්තර්ජාල කියලා එහෙම සංකල්පයක්වත් නොතිබුණු කාලේ කවිය තිබුණා ජනතාව අතර මා හැමෝම අතර. උරා අපේ 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 දෙමෝපියන්ගේ පරම්පරාව වෙනකොට ඒගොල්ලෝ කවි දන්නවා හැමෝම. හැබැයි කවිය විනාශ භාවයට ගියා. මොකද කවිය ඔලාරි කිරීම දැන් අන්තර්ජාලයේ සිද්ධ වෙමින් තියෙනවා කියන එක සම්බන්ධව මට තියෙන්නේ මේ ඒ කියන්නේ ඒ විවේචනය තමයි. ඒ කියන්නේ කොළඹ යුගයේ කවියට අත්පත් වෙච්ච ඉරණම අත් වෙමින් තියෙනවා කියන එක තමයි මම යෝජනා කරන්න සභාවට. ඒක අවසානාත්මක නිගමනයක් නෙවෙයි. මම සභාවට යෝජනා කරන්න හිතලා බලන්න. මෙහෙම දෙයක් වෙනව නේද කියලා මේ දෙතන විද්‍යාර්ථීන් ඉන්නේ සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාව බරපතල විදියට ඉන්නෝ. කවිය ගැන ආසක්ත ආදරය කරන ප්‍රේම කරන කවි වලින් රණ්ඩු කරන ආදරය කරන එහෙම අයනේ ඉන්නේ. ඒතර ඒගොල්ලන්ට මේ හිතන්නේ මේක මොකද වෙමින් තියෙන්නේ කියන එක. එතකොට අර කියන ජාතිකත්වයේ හෝ ඒක අධිරාජ්‍ය විරෝධය පවා ඕලාරික අන්තයක තමයි ඉවර වුනේ. අපි දන්නවනේ අධිරාජ්‍ය විරෝධී ඉතිහාසය අපි දන්නවනේ. ඒතකොට ඒක දේශපාලනික අපිට කතා කරන්න අවශ්‍ය නැහැ. හරිද? අපිට මේ අපිට නිදහස ලැබුණා කියන්නේ මා මහ ලොකු අරගලයකින් ලැබිච්ච නිදහසක් නෙවෙයිනේ. නිකන් ඒකනේ ඒක වෙනත් ආකාරයකින් ලැබිච්ච නිදහසක්. ඒ නිසාම තමයි අපිට මේ අපි ජාතියක් විදිහට සිංහලයන්ට සහ ජාතික ඒක සමස්ත ජාතිය විදිහට ශ්‍රී ලාංකිකයන්ට මේ ඉරණම අත්පත් වෙලා තියෙන්නේ ওই ඉතිහාසය මතම තමයි පදනම් වෙලා තියෙන්නේ. අවුරුදු 71ක් ගත වෙලත් දැන් මේ මොහොතෙත් අපේ මුහුද පවා විකුණන සත්‍යයකට පත් වෙලා තියෙන්නේ. මේ ඉතිහාසය ගොඩනගලා තියෙන්නේ අර අධිරාජ්‍ය විරෝධය නිසියාකාරව මතු නොවෙච්ච එක. මෑත යුගයට ගත්තොත් එහෙම මෑත යුගයේ බරපතල ප්‍රශ්නයක් ඉදිරි තිබුණා. ජාතික ප්‍රශ්නේ අවුරුදු 30ක් තිබුණා යුද්ධයක්. ඒකෙදි පවා මැදිහත් වුණේ මම හිතන්නේ යම් කීප දිනක් කැරෙන්න. අර ස්වරූපයෙන්ම තමයි. ඒ කියන්නේ අධිපතිවාදයට තමයි සෙට් වුණේ. ඒකට විරුද්ධව ගිය සහ යම් ප්‍රමාණකින් තමයි මම හිතන්නේ තාමත් මේ කවිය හෘද සාක්ෂිය රඳවගත්තේ කියන එක තමයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ.
ඔව් බොහොමත්ම සතුටුයි මේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඉතින් මේ සාකච්ඡාවේ මම ඉදිරියට තවත් බොහොම ප්‍රශ්න ඔබතුමාගෙන් අහන්න කැමතියි ඉතින් මම දැන් අහනවා අපේ සුජීව සිරිමවන් ඇඳුරුතුමාගෙන් දැන් අපි දන්නවනේ මේ මාක්ස්වාදී ਵਿਚාරේ එහෙමත් නැත්නම් මේ මාක්ස්වාදී කලාවට සැලකිය යුතු ඉතිහාසයක් තියෙනවා කියලා එතකොට මේ කලාවට ගුරු කරගෙන තියෙන විෂයන් තමයි ක්‍රම විරෝධය සහයෝගය සමානතා සමානාත්මතාවය රාජ්‍ය අසමත් වීම වගේ දේවල් එතකොට දැන් අද අපි කතා කරන මේ ටිම්රාන් කීර්තිගේ ටිම්රාන් කීර්ති සහෝදරයාගේ එහෙමත් නැත්නම් රුවන් බන්දු ජීව සහෝදරයාගේ බේවදු කුමාර ඒ සහෝදරයාගේ ඒ කෘතිවල කොහොමද මේ වාමාංශික කලාවේ ලක්ෂණ ඔබ දකින්නේ? ටිකක් බරපතල ප්‍රශ්නයක් ඒක සහෝදරී දැන් ඇත්තටම මේ මාක්ස්වාදී ਵਿਚාරයත් එක්කලා කතා කරපුවාම අපි ඒක අරගන්නේ ඒ කියන්නේ පන්ති විෂමතාවත් එක්කලා සහ එක ඒක එකක් විතරක් ඒ පන්ති විෂමතාව එකක් ඊට පස්සේ අපි අරගන්නවා ඒක විවිධ පැතිවලින් අපි අරගන්නවා ස්ත්‍රීවාදී කෝණයකුත් ඒක තියෙනවා විවිධ දැන් අපි අරගත්තාම පවුල පිළිබඳව ඒ වගේම ශ්‍රමය පිළිබඳව තියෙන අදහස් මේවා කොහොමද ටිම්නාන්ගේ කවිය ඇතුලේ බන්දු ජීවගේ කවිය ඇතුලේ තියෙන්නේ කියන එක දැන් මම මේ මේකට උදාහරණ කීපයක් උදාහරණයක් මම අරගන්න මම මේකට ගන්න මේ ඒ ජෙට් එකේ ගිය සමන් සිරිමයි කියන කවි පොතෙන් ඔහු කොහොමද මේ කොහොමද මාක්ස්වාදී තැනකට ගේන්නේ කවිය අපි අර කියනවා මේ දැන් තාම සියුම් මනුෂ්‍ය සම්බන්ධතා ඉව කරන කවියක් තමයි ටිම්නාන් කීර්ති සහ ඒ මනුෂ්‍ය සම්බන්ධතාවල ස්වභාවය සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය කරන කවියක් තමයි ටිම්නාන් කීර්ති මම දන්නේ බරපතල විදියට ටිම්නාන් කීර්තිට මාක්ස්වාදී හැදෑරීමක් තියෙනවද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ඔහු නිර්මාණය තුළ ඒ නිර්මාණයේ ඇතුළේ මතු කරන අපි කියන ගේස් එක නැත්තම් ඔහු දකින දැක්ම කියන එක සිද්ධි දිහා ඔහු දකින දැක්ම කියන එක හරිම වැදගත් වෙනවා මම ඒ සමහර කවියක තියෙන ඒ නැත්තම් ගේස් එක නැත්තම් අපි කියන ඒ දැක්ම කියන එක මාක්ස්වාදී ස්වරූපයට මාක්ස්වාදී વિચાર කරුණුත් එක්කලා අරගෙන සාකච්ඡා කරන්න පුළුවන් තැනක තියෙන නිර්මාණ මම දකිනවා දැන් එක උදාහරණයක් මම අරගන්න මේක එකම එක උදාහරණයක් මම අරගන්න ඒ තමයි මේ ස්ත්‍රිය පිළිබඳව කාරණා ස්ත්‍රිය පිළිබඳ කාරණාවෙදී අපි දන්නවා මේ කාන්තාව පිළිබඳ කාරණාවෙදී අපි කාන්තාවගේ ලේබර් එක නැත්නම් අපි දන්නවා අපි කාන්තාවගේ ශ්‍රමය එක ලේබර් එක ලේබර් එක හැටියට දකින්නේ කාන්තාව දරුවන් වැඩිය කාන්තාවට වටිනාකමක් හම්බ වෙන්නේ අද සමාජයේ ගත්තාම මාතෘත්වයේයි හේතුව තමයි අපි දන්නවා මාතෘත්වය කියන එක මාතෘත්වය නැමැති මානසික අල්ලස ස්ත්‍රියට දෙනවා ඒ මානසික අල්ලස ස්ත්‍රියට දුන්නාම ඒ මානසික අල්ලස අරගෙන ස්ත්‍රිය කරන්නේ පුරුෂයාගේ කුටුම්බය ආරක්ෂා කරන එක සහ කුටුම්බ ඒ පුරුෂයාගේ කුටුම්බය වර්ධනය කරන එක තමයි කරන්නේ ඒ කුටුම්බය පෝෂණය කරන එක ඒ කුටුම්බයට දරුවෝ හදන එක පුරුෂයාගේ නම ගෙනියන්න තමයි දැන් හද ඒ උත්සාහය කරන්නේ දැන් ලේබර් කියන එක ගත්තාම අපි දන්නවා ලේබර් රූම් කියලා කියන්නේ දරුවෝ ප්‍රසූත කරන සූතිකාගාරයක් තමයි ලේබර් රූම් කියලා කියන්නේ එතකොට ඒක ඇතුලේ ඈ දරුවෙක් වදන්නේ ඇයි දන්නවා දරුවෙක්ව කුසට එන එක ජීව විද්‍යාත්මක නමුත් දරුවා මේ ලෝකෙට එන එක ජීව විද්‍යාත්මක නමුත් දරුවා හදන වැඩේ ඒකට ඒක ඇයට පැවරෙන එක ඒක ඒක එහෙම ජීව විද්‍යාත්මක නෙමෙයි ඒක සමාජ විද්‍යාත්මක දේශපාලනික ආර්ථික කාරණාවක් ඒකට මූණ දෙන්න ඕනේ ඒකට මූණ දීමේදී තමයි අද අපි දකින්න ගොඩක් ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ අපි ඒක ඇතුලේ අම්මව වර්ණනා කරනවා අම්මා සඳකි කියලා කියනවා ගමට කලින් හිරු මුළු තැන් ගෙට එබෙන ඒ හිරු එළියේ නැනමල් පොඩි පිපුණා ඊට පස්සේ කියනවා මේ කලාවැවේ නිල් දියවර අපේ අම්මා ආදි වශයෙන් අම්මා ගැන වර්ණනා කරනවා බරපතල විදියට හැබැයි අම්මා ඇතුලේ මෙහෙම වර්ණනා කරන එක ඇතුලේ අම්මා කියන මාතෘත්වය කියන ඒ රාමුව ඇතුලේ දාලා තියෙන ගැහණිය මිනිස් ගැහණිය
ඒ මනුෂ්‍ය ගැහණු ආත්මේ විඳවන දේවල් විඳින දේවල් ඇගේ ආශා ලෝක මේකක්වත් අදාළ නැහැ අදාළ නැහැ මේ එතකොට ඒකෙන් කතා කරන්නේ අම්මා මාතෘත්වයේ උත්තරීතරකරණය කරනවා මාතෘත්වයේ ලබන්න ඕනේ වගේ අදහසක් අපේ සමාජයේ දකින්න ලැබෙනවා ඒක දකිලා තිනම විශ්වවිද්‍යාල මට්ටමේදීත් උසස් පෙළ මට්ටමේදීත් අපේ යවවන යවවන යුවතියන් අපේ ගොඩාක් වෙලාවට මානවිකවන් දකින්න දෙයක් තමයි මේ අම්මා කෙනෙක් වීමේ හිණ ඒක තමයි සාක්ෂාත් කරගන්න අපේක්ෂා කරන්නේ ගොඩක් අය විවාහයේ අවසාන ප්‍රතිඵලයේ අවසාන නිෂ්ඨාව හැටියට දකින්න කැමති වෙන්නේ මේ විවාහය විවාහයෙන් අපේක්ෂා කරන්නේ ඊළඟට දරුවෝ ඉතින් මෙන්න මේක මම හිතනවා එක්තරා විදිහකට අපි ගත්තාම දෘෂ්ටිවාදීමය අන්ධ බවක් ideological blind එකක් විදිහට මම තමයි දකින්නේ ඒක එහෙම වෙන්න ඕන කියලා නැත්තම් මාතෘත්වය වෙනුවෙන් අරගන්න මේ මානසික අල්ලස් එක තේරුමක් නැති දෙයක් හැටියට තමයි මම දකින්නේ ඉතින් මෙන්න මේක මේ විවරණය කරනවා මේ මාතෘත්වය තමන් මාතෘත්වය වර්ණණයට ලක් වෙන ගැහණිය ඊළඟට සමාජයේ පවතින තත්ත්වය මොකක් අපි දන්නවා ගැහණු විතර සඳට උපමා කරපු ගැහණු විතර සඳ එක්ක සම්බන්ධ කරලා වර්ණනා කරපු පිරිසක් තවත් නැහැ මම පුදුමාකාර විදිහට කාන්තාව වර්ණණයට ලක් වෙනවා මම මේ මෑතකදී ඊයේ රාත්‍රියේ බැලුවා මම මේ අර ඉන්දියන් කිචන් කියන ෆිල්ම් එක මලයාලම් ෆිල්ම් එකක් ඒ චිත්‍රපටය ඇතුලේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ගැහණියගේ ඛේද වාචකයේ කුස්සියට ඉරවන ගැහණියගේ ආත්මය කොයිතරම් සානුකම්පිතද කියන එක තමයි මේ චිත්‍රපටියේ කතා කරන්නේ ඉතින් මම එහෙම මේ චිත්‍රපටිය බලලා අද පාන්දරත් කතා බලනකොට මේ ටිම්රාන්ගේ කවි පොත මට හම්බ වෙනවා සසදා දේවත කියන කවි මේ සසදා දේවත කියන කවියේ මේ ඒජට් එකේ ගිය සමන්සිරිමයි කියන කවි පොතේ තියෙන කවියක් මේක මට මම හිතනවා මේ තරම් විද්‍යාවක මාක්ස්වාදී ਵਿਚාරයට අනුකූලව කතා කරන්න පුළුවන් ස්ත්‍රිය පිළිබඳව ස්ත්‍රියගේ ශ්‍රමය පිළිබඳව ස්ත්‍රියගේ ශ්‍රමය සම්පූර්ණයෙන්ම වැයෙන්නේ දරුවන් හැදීම උදෙසා මොකද මේ හැම කෙනෙක්ම මේ මං හිතනවා මෙතන ගෑනු ළමෙක් ඉන්නවනේ එයාගේත් නිෂ්ඨාව තමන් දැනුවත් හෝ නොදැනුවත් දරුවෝ හදලා දරුවෝ ලබාගෙන ගත කරන ජීවිතය පිළිබඳව හීනෙකින් තමයි ඒක පිරලා තියෙන්නේ. ඒක පිරලා තියෙන්නේ. ඒක මාර අවුලක් ඒක. ඒතකොට ඊට පස්සේ මේ වෙනුවෙන් හැම දෙයක්ම කැප කරන හැම මනුෂ්‍ය සම්බන්ධයක්ම කැප කරන තමන්ගේ ජීවිතයේ සුන්දර වෙන සියල්ලම කැප කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. එහෙම කැප කරන ජීවිතේ කරා යන ගැහණියකට මොනවද හම්බ වෙන්නේ? දැන් ඇයව වර්ණනා කරනවනේ ඇය හරිම සුන්දරයි ඇය හරිම සෞම්‍යයි කුමුදු මලක් වගේ සඳක් වගේ මෘදුයි මේ වගේ කාරණා ගොඩක් කියනවා. එතකොට මේක සසදා දේවත කියන කවි එක අර්ථයක් සසදා කියන එක සස ජාතකයක් කියනවා. සස ජාතකය කියලා කියන්නේ අපි දන්නවා අර හඳේ හාව ඇඳපු ජාතක කතා හාව බෝධිසත්ව පාරමිතා පුරමින් තමන්ගේ මාංශය තමන්ගේ ප්‍රාණය යාචකයෙකුට පුද කරපු ආත්මය මතක් කරන එක මාර කැප කිරීමක්. ඒක පෞද්ගලික ආත්මීය දෙයක්. අනිත් පැත්තෙන් ගත්තාම සසඳනවා කියන එකේ හඳයි බිරිඳයි මවයි මේ තුන්දෙනා මේ දෙන්නා මැද්දට බිරිඳයි මවයි මැද්දට හඳ ආපුහාම එතන ඒකින් ඇති කරන ඒ මනුෂ්‍ය සම්බන්ධය පිළිබඳ මේ සඳ කියන సౌందర్య වස්තුව මැදි කරගෙන අපුරු සංරචනයක් කරනවා ටිම්රාන් මම ඒ කියවන්න සසදා දේවත පුතුගේ හැඬුමකින් අවදිව නිදි ගැට හැලෙමි අලුයම දාඩිය දානවා හරියට කවුළු වහලින් මියාබද දැන් මේ ටිම්රාන්ගේ භාෂාව ටිම්රාන් භාෂාවට බහින විදිය එක මට එක හරිම ලස්සන කවියක් එක පුතුගේ හැඬුමකින් අවදිව නිදි ගැට හලෙමි අලුයම දාඩිය දානවා හරියට කවුළු වහලින් මියාබද පොල්ලතු වියයි අම්මා සඳේ උකුදී ඇසුරු කරගෙන මොවිත දමයි අම්මා ඕවිතේ හුලඟකට හාද මෙතන හරිම තාමසියුම් විදියට අර ජනප්‍රියවාදී කිසිදු නියමයන් බැහැර කරලා ටිම්රාන් කවියක් ටිම්රාන් කීර්ති කියන කවිය ඉතාම ප්‍රබල විදිහට භාෂාව පාවිච්චි කරනවා භාෂාවට බහින විදිය මං හරිම මාව ආසක්ත කරගන්න විදියක් පොල්වතු වියයි අම්මා සඳේ උකුදී ඇසුරු කරගෙන මොවිත දමයි අම්මා ඕවිතේ සුලඟකට හාද මේ අපිට පේනවා මේ ලස්සන වචන ඇතුලේ දිය කරන්නේ සාන්ද්‍රණය වෙන්නේ ස්ත්‍රී ශ්‍රමය සඳසේම අම්මාද එකවර දකින්න හැමවර සසදා දේවත විමසමි මුදු බවෙහි පොදුතැන් හඳයි අම්මයි දකින්න හැම වාරයක මිහිතෙනවා ඒ දෙක සසන් සංසන්දනය කරලා
ससदा देवता की हमें क्या अर्थ देखा तीर एक सस ससदन एक अनित्य का ससजात के ये तो मुद्दे भावे पदु तैन खोतन है ये मुद्दे भावे पदु तैन होया अन्न महुत साकरना असमी बीरिंद तो नेम्बुरु ऐसे तो होया हाँ द तासद मैं आहान वा बीरिंद के आहान होया हाँ द तासद ये तो कर बीरिंद की ना हाँ द किया ने राव मा पितराई थावत ते कर हिना वकी महाराव नांग मन ऐ उपहासिंग ऐ सारदाम कला हिना वे ना हाँ द तर हाँ द किया ने थावत राव मा पितराई ऐ बाउती कर दाकी ने हाँ द पीली बाद अपि हाँ द न हाँ द महा विशाल सौंदर्य वास्तु वकी ने एक हार ना वे बहर वेला ऐ की ना हाँ द किया ने थावत राव मा पितराई हिना वे न कहते सुमुदु देकट लोके मुला सित देख का देकट ऐ यो म हिना वे ने सुमुदु देकट ऐ यो हिना वे लोके मुला सित देख लोके हेमद्य आप मसीद्दे वे ना मुले इंदला देख बुदे कट हम हिना न वंदो या खालु वाला अब की सैनिन बो वे न बीरिंद के हाद मून ऐ विले न बीरिंद के हाद वते बीरिंद के हाद हांद मून ऐ विले न हांदा वगे मून ऐ विले न लुकु वेदना वक्के मुखाद्दे वेदना किरी देनवा क्यूवा फैनी देनवा क्यूवा पुंच खाली दी ताप वेट्टु रै गनान बड़की ने हितिया हंद दिहा बललम तेहेट्टु अम्मा एल्लीला मेरुन दावसे हंद मुदुने हितिये पहलेट किट्टु मम खटारी ने खता केरुव मटने वे हंद टाई साउत्तु देन तिमनान की खाविया की ना मितने दी हारी वैदगात में देता में हंद कियने क अपिट कोई तरह मानसिक अल्लास विदित दीला दीना හඳක් වගේ කියන වචනේ පාවිච්චි කරලා ඔයාගේ මූණ හඳක් වගේ කියලා ඔය මානසික අල්ලස කී දෙනෙක් දීලා තියෙනවා සහ අපි මේ මානසික අල්ලස අරන් තියෙනවා මේ సౌందర్య වස්තුව හඳ නැමැති సౌందర్య වස්තුව මොන තරම් අවභාවිත කරලා තියෙනවද ඒ අවභාවිත කරලා තියෙන්නෙම මානව ශ්‍රමය වෙනුවෙන් කාන්තාවන්ගේ ලිංගික ශ්‍රමය වෙනුවෙන් सौंदर्य वस्तु मानसिक अलसाक अना मधुतुट බලන්න මේක ඉවරයක් වෙන්නේ නැති බව කවිය කියන අන්තිම වාක්‍ය දෙකකින් අන්තිම පේලි දෙකකින් කියන බිරිඳ පොල්ලතු වියනවා දැන් මට හොරෙන් හඳ දිහා බලබල කවිය අවසන් කරන්නේ බිරිඳ පොල්ලතු වියනවා දැන් මට හොරෙන් හඳ දිහා බලබල මේ හඳත් එක ගනුදෙන්න හඳ මානසික අල්ලසක් කරගත්ත ගනුදෙන්න ඉවරයක් වෙන්නේ නැහැ પરම්පරා කීයක් අපි මේ වැඩේ කරලා තිනවා ඒ නිසා ස්ත්‍රියගේ ලේබර් එක කියන එක නැත්නම් ස්ත්‍රියගේ ලිංගික ශ්‍රමය කියන එක කොයි විදිහටද පාවිච්චි වෙන්නේ ඒකට අපි 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 ideological blinds වල ඉඳගෙන නැත්නම් දෘෂ්ටිවාදී අන්ධභාවයන් තුල ඉඳගෙන අපි කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නේ කියන එක අපිට ඇරවන නිර්මාණයක් කතිකාවක් ගොඩනගන නිර්මාණයක් මම ආසම දෙය තමයි නිර්මාණ ඔස්සේ කතිකාවක් ගොඩනගන එක. ඒ කතිකාවක් ගොඩනගන්න සමත් නිර්මාණ රාශියක් නූතනම කවි මිසින් කරලා තියෙනවා. ඇත්තෙන්ම ඉතමත් අපූර්ව පැහැදිලි කිරීමක් ඔබතුමන්ගෙන් ලැබුණා මම හිතන්නේ ඇත්තටම කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ ඒතරම් සුවිශේෂී ඒ පැහැදිලි කිරීම හැබැයි තවත් ප්‍රශ්න රාශියක් ඔබගෙන් දැනගන්න ඔබ දෙපළගෙට වෙත යොමු කරන්න තියෙනවා ඉතින් මේ කාල වේලාවත් ගත වෙන නිසා මම ඉක්මනින්ම ඊළඟ ප්‍රශ්නේ යොමු කරන්නම් ප්‍රවීණ සාහිත්‍යවේදී මංජුල වෙඩිවර්ධනයන්ට දැන් අපි දන්න කාරණාවක් තමයි මේ කවිය එහෙමත් නැත්නම් මේ කලාව කියන දේ එක්තරා ප්‍රධාන අරමුණක් තමයි සාහිත්‍ය ක්‍රම විරෝධයකට හරි එහෙමත් නැත්නම් සුචිරිතවාදී සමාජයක් බිහි කිරීමට සමත් ප්‍රායෝගික දෙයක් බවට පත් කරන එක. හැබැයි අපිට ප්‍රශ්නයක්
ගොඩනැගෙනවා මේ කලාව කියන්නේ ඒ විදිහට සමත් ප්‍රායෝගික දෙයක්ද කියන එක. දැන් අපි අතීතයේ ඉඳන්ම බලද්දී අපි දන්නවා මේ නොඑක් නිර්මාණකරුවන් මේ දේ සමාජය තුළ ඇති කරන්න උත්සාහ කරා. ඒ කියන්නේ ප්‍රවීණ නිර්මාණකරුවන් කලාකරුවන් වෙච්ච කපුගේලා, රත්නශ්‍රීලා, චන්ද්‍ර කුමාර වික්‍රමරත්නලා, අශෝක හදගම ඒ වගේ බොහෝමයක් ප්‍රවීණ කලාකරුවන් උත්සාහ කරා මේ ඒ කලාව තුළින් මේ පරමාදර්ශී සමාජයක් බිහි කරනවා කියන දෙයට. හැබැයි මට අහන්න තියෙන ප්‍රශ්නේ ඔවුන්නේ හිතපු ඒ පරමාදර්ශී සමාජය දැන් බිහි වෙලා තියෙනවාද? නැත්නම් මේ කලාව තවදුරටත් මේ හුදෙක් උත්සාහ මාත්‍රයක් පමණක්ම වෙනවාද කියන ගැටලුව. මේ පරමාදර්ශී සමාජය ගැන කියනවා සහෝදරී, අපි දන්නවනේ දැන් මොකද්ද මේ තියෙන්නේ කියලා. දැන් වසංගත තත්ත්වයේ අපි දැන් ඔක්කොම ලොක්ඩවුන් වෙලා ඔක්කොම ඉන්නේ ඔය සහෝදරෝ. ඉතින් ඒ හින්දා මේ වගේ සාකච්ඡාවක් තියෙන එක ඇත්ත වශයෙන්ම හොඳ නැත්නම් මේ වගේ ඒවා කෙරෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ඒ අදාළ දේවල් කරගෙන ඉන්නවා. මෙහෙම සාකච්ඡාවකට එන්න වෙලා තියෙන්නේ ඒක. එතකොට තමා මේ 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 රෝගීන්ට අපි කියමු අපේ වයස්ගත අපේ දෙමෝපියෝ ඉන්නවා, දෙමෝපියන්ට එන්නතක් දී ගන්න බැරි සමාජයක. හරිද? එතකොට ඒ තරම ඒ එන එන්නත් වලින් පවා කොමිස් කරන සමාජයක. ආ තමන්ගේ මුහුද මුහුද ඊට පස්සේ මුහුදට නැවක් ආවම ඊට පස්සේ ඒක ඒ ගින්න නිවනමයි කියනවා කියලා ඉතිකෙන් හම්බ කරගන්න. එහෙම නැත්තම් නිවන් නැතුව ඉඳලා ඒ හම්බුන වන්දියෙන් හම්බ කරගන්න බලන් ඉන්න සමාජයක් පරමාදර්ශී සමාජයක්ද කියන ඒ කියන්නේ ඒ වගේ සාකච්ඡාවක් පවා එන එක ඇත්තටම විකාර සාගතයි. අන්තිම විකාරයක් එහෙම අපි මොකද දැනුවත් ඇයි ඉන්නේ මම හිතන්නේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාව කියන එක ඕගොල්ලෝ ඕගොල්ලෝ ඇත්ත වශයෙන්ම දේශපාලනයක් කරන අය කියලා මම විශ්වාස කරන්නේ. මේ අපි සාකච්ඡා කරන්නේ මේ දේශපාලනයේ යම් කිසි කොටසක් විදියට මිසක් ඒකින් විවුක්ත කාරණාවක් විදියට නෙමෙයි මේ සාකච්ඡාව පවා ගොඩනැගිලා තියෙන්නේ. එතකොට අපි හොඳටම දන්නවා මේ විකාර සමාජයක මේ පරමාදර්ශී සමාජයක් ගැන එහෙම මාතෘකාවට එන එක පවා විකාරයක් අපි හදන්න ඕනේ. අඩුම ගානේ මිනිහෙක්ට මිනිහෙක් විදියට ජීවත් වෙන්න පුළුවන් සමාජයකට අපි යන්නේ. අඩුම ගානේ මිනිහෙක්ට මිනිහෙක් විදියට ජීවත් වෙන්න පුළුවන් සමාජයකට අපි යන්නේ කොහොමද කියන සාකච්ඡාවක් ගන්න පුළුවන් නම් පරමාදර්ශී සමාජය කොමියුනිස්ට් සමාජය අපිට පස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒක තමයි මගේ අදහස. එහෙම එකක් නැහැ. ඒක බල විකාරයක්. මිනිස්සු ඇත්තටම ඒ මහාන ඉරගන්දවරක ජීවත් වෙනවා වගේ දින්නේ. උතුරේ විශේෂයෙන්ම දකුණත් දැන් ඒ බවට පත් වෙලා. තාමත් අපි ඉතින් ඒ නිසා ඒ ගැන කතා කරලා දුන්නා. නමුත් අපිට අවශ්‍ය නම් අපිට දේශපාලනික අදහසින් කතා කරන්න පුළුවන්. ඉතින් මම වඩා කැමතියි මේ කෘති තුන කේන්ද්‍ර කරගෙන අපිට කතාව මොකද ඇත්තටම කෘති තුනක් බේස් කරගෙන අපි සාකච්ඡාව යන හින්දා විශේෂයෙන් දැන් අපේ සහෝදරයා සුජීව සිරිමන් සහෝදරයා ටිම්රාන්ගේ අතීත පොත් ගැන පවා කතා කරා. දැන් මට ඇත්තටම අවශ්‍ය මේ දෙන ලද පොත් තුන සම්බන්ධව යම් කිසි කතාවක් ඇති කරලා ඒ අදහස අපේ අදහස ඒ ගැන පොදු අදහසටත් ඇවිල්ලා එක කේන්ද්‍ර කරගෙන ඒ වටේ දේශපාලන කාරණා කතා කරන්න පුළුවන් නම් වැඩගත් කියලා තමයි මම යෝජනා කරන්නේ. නමුත් මගේ ඇජෙන්ඩාව එක නෙවෙයි යන්නේ. ඔව් ඇත්තටම ඔබතුමාගෙන් අර දැනගන්න ඕනුනේ. ඒ කියන්නේ කලාව කියන දෙයින් ඒ සාහිත්‍ය නිර්මාණ තුළින් ඒතර ඔය පරමාදර්ශී සමාජයක් කියන එක බිහි කරන්නේ යම් කිසි හෝ බලපෑමක් කරන්න බැරිද කියන කාරණාව ගැන. ඔව් පුළුවන්. ඇත්ත වශයෙන් පුළුවන්. ඉතල ඒක තමයි මම ඇත්තට ඒ කියන්නේ යම් පරමාදර්ශී සමාජයක් කියන කාරණාව වෙනස අපි කියමු මානව මිනිස්සු ජීවත් වෙන සමාජයක් බිහි කරගන්න හරි පුළුවන් කියලා අපි හිතමුකෝ. හරිද? ඒ කියන්නේ කලාව සම්බන්ධව ඒ කියන්නේ මනුෂ්‍ය ඥානනය කිරීමනේ. යාණේ කිරීම කියලා කියන්නේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න අපි සලස්වන එක කලාහාරා වෙනවා කියලා හිතුවොත් කවිය සම්බන්ධ වුණත් ඒක කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න බෑ භෞතික දේශපාලන යාන්ත්‍රණයක් නැතුව කරන්න බෑ ඒක. කවීන්ටෝ කලාකරුවන්ට කරන්න බෑ ඒක. උදාහරණයක් අපි ගත්තොත් එහෙම දැන් විශාල වශයෙන් අපි සංකල්පීය තලයේ අපි දැන් මෙහෙම දේවල් කතා කරනවා. කලාකරුවෝ ඉන්නවා දැන් අපි කවියෙක් කියන්න පුළුවන්. සිංහල ගුරුවරයෙක් සහ කවියෙක් වෙන්න පුළුවන්. එහෙම ඊට පස්සේ දාර්ශනිකයෝ ඉන්න අපි දන්න Facebook එකේ විශාල දාර්ශනික ප්‍රමාණයක් ඉන්නවා. මම හිතන්නේ යුරෝපේවත් නැහැ එච්චර දාර්ශනිකයෝ ලංකාවේ විතරක්. එතකොට එහෙම ගොඩාක් අය ඉන්නවා. එතකොට ඒගොල්ලෝ දාර්ශනික සංවාද ගොඩාක් යනවා මේ වෙලාවෙත්. හරිද? ජීවිතේ සාරය ගැන විශාල සාකච්ඡා. නමුත් භෞතිකව තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ භෞතික තියෙන ප්‍රශ්න ටිකට මුහුණ දීම සඳහා ගත්තොත් එහෙම හැබැයි හැබැයි ජීවිතයේ දේශපාලනික බෙදුම් රේඛා එන තැන් තියෙනවා අපිට. දැන් නිදසුණක් ගත්තොත් එහෙම දැන් මම සහෝදරින් ඇහුවොත් එහෙම පුදුවේ රත්නතුරේ සහෝදරි අත් ගන්නවාද? පුදුවේ රත්නතුරේ කියන කවියව. එහෙම නැත්නම් මෙතන සාහිත්‍ය අනුකමිටුවේ සභාපති සහෝදරයාගේ නැත්නම් මහාචිත්‍ර සංගම පුදුවේ ගැන මොකද හිතන්නේ කියලා ඇහුවොත් එහෙම එතනින් අපිට සාකච්ඡා පටන් ගන්න පුළුවන් කියලා මම හිතනවා. එහෙම නැත්නම් අපිට මේ නිශ්චිත මොහොතේ ආනප් සහෝදරයා ඉන්නවා. ආනප් ජසීම් සහෝදරයා හිරගත වෙලා ඉනවා අවස් 400ක්. විශාල කාලයක් කවියෙක්ගේ
අපි කතා කරන්නේ මේ කවිය ගැන මේ මානවවාදී ගැන ගන්න පරමාදර්ශී සමාජය ගැන සහෝදරින් මම අහන්නේ සහෝ කවි ලියන කවියෙක් ඉන්නවා මිහිරේ නීතිඥයෝ බව ඉදිරිපත් වෙන්නේ නැත්නම් සමාජපත් කළ තීරු මං කියන්නේ අන්නේ භෞතිකද භෞතික ප්‍රශ්න තියදී අපිට අඩුව ගන්න ඒක ඒව ගැන ආම එතකොට මොකද මම දැන් ওই ප්‍රශ්න අහපුවම බෙදුම් රේඛාවක් එනවා මොකද්ද එතකොට කලාකරුවත් නැහැ දාර්ශනිකයත් නැහැ ගායකයත් නැහැ ලේඛකයත් නැහැ ඊට පස්සේ සිංහලෙ වෙනවා සිංහලෙ අපිත් එක්ක අර මරා ගන්න එනවා ඊට පස්සේ අපි ওই ප්‍රශ්න ටික අහපුවම අර කලාකරුවෝ මොකෙක්වත් නැහැ ඊට පස්සේ සිංහලයා සිංහලයා මුස්ලිම් සහ දෙමළ කියලා මම කියන්නේ අන්නේ මං කියන්නේ පරමාදර්ශී සමාජයේ මාගේ මිනිසුන්ට මිනිසු විදියට ජීවත් වීමේ ආ හෘද සාක්ෂිය තමන්ගේ හෘද සාක්ෂියම ජීවත් වීම සමාජයක් ඇති කිරීම සඳහා මම මේ කියන මූලික ප්‍රායෝගික කාරණාත් සාකච්ඡා කරමින් තමයි යන්නේ අපිට සංකල්පීය තලයේ කවිය මෙහෙමයි නූතන කවිය මේ වගේ ඒවා ඔය වැදගත් ඇත්තටම ඇත්තටම වැදගත් ඒ සාකච්ඡා ඕනේ හැබැයි භෞතිකව හැප්පෙන්න ඕන ටිකකුත් තියෙනවා දැන් උදාහරණ ඊළඟ මම කැමති පුද්ගලිකව ඕගොල්ලන්ගේ සිසු සංගම ඊළඟට ආනම් ජසින් ගැන සාකච්ඡා කරන මම පුද්ගලිකව කැමති මොකද ඒක භෞතිකව මේ මොහොතේ තියෙන ප්‍රශ්නයක් අපි කවිය ගැන කතා කරන වගේ හැබැයි ඒක 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 ඔය 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 ශිෂ්‍ය සාහිත්‍ය අනුගමිටුව හරි වාසි සංගම හරි ඒක එකගතාවෙන් කතා කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කියලා මම විශ්වාස කරන්නේ මගේ අනුෝග තමයි මගේ මේ වගේ ගැටලු ටිකක් එක තමයි අපිට පරමාදර්ශී සමාජයක් සඳහා කලාව හෝ සාහිත්‍ය හෝ කවිය කොච්චර දුර ඉවහල් වෙයිද කියලා කතා කරන්න වෙන්නේ මේ බඳු භෞතික ප්‍රශ්න ටිකක් එක්කම තමයි අනිවාර්යයෙන්ම ඇත්තටම ගැටලු සහගත තැන් තියෙනවා මේ ඒක අපිට පැහැදිලි වුණා ඉතින් කාල වේලාවේ ගැටලුවත් එක්ක මම ඊළඟ ප්‍රශ්නෙට යමු වෙනවා මේ අපේ ප්‍රවීණ සිංහල ආචාර්ය සුජීව සිරිමෙවන් මහතාට තමයි මේ ප්‍රශ්නේ යොමුවන්නේ දැන් අපි දන්න කාරණාවක් තමයි මේ නූතන කවියට පෙර නොපැවති උද්‍යෝගිකින් දැන් මේ නූතන කවි රචනා කරනවා ඒ කියන්නේ අවුරුද්දකට විශාල කවි ප්‍රමාණයක් බිහි වෙනවා ඒ වගේම මේ අවුරුද්දකට විශාල මේ කවි පොත් දොරට වැඩිමේ උත්සව රාශියක් පවතිනවා හැබැයි මේ අර හුදෙක් මේ කවි පොතක් නිර්මාණය කිරීම කියන දෙයින් ඔබට ගිහිල්ලා මේ කවියා නැත්නම් මේ කවි පොත් දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්නට මේ කවියොට තිබෙන්නට ඕනේ මොන වගේ ලක්ෂණද අන්න ඒ පිළිබඳව මම හිතන්නේ මේ අද අපේ ප්‍රේක්ෂකයනුත් දැනගන්නට කැමති වෙයි මොකද ඕනොත් අකුරට පෙම්බඳින පුද්ගලයන් පිරිසක් නිසා ඉතින් අපි ඒ පිළිබඳව කතා කරමු මේ සහෝදරය දැන් මට ඉස්ලාම් කියන්න ඕන දේ තමයි අර මංජුල කියපු කාරණාවට පොඩි කැලලක් මට එකතු කරන්න අවශ්‍යයි. ඔය පරමාදර්ශී සමාජය බිහි කරන්න මේ කවිය සමත් වෙනවා. ඒක මේ එක හරි සාපේක්ෂයි. ඒකදී මම කියන්න කැමති දේ තමයි මට කියන්න ඕන කරන දේ තමයි මේ කවියෝ තමන්ට ඓන්ද්‍රිය වශයෙන් දැනෙන මේ සමාජයේ දේවල් යම් කිසි ආකාරයකට සාකච්ඡා කරන දැන් මම හිතන දෙයක් තමයි ලංකාවේ විශ්වවිද්‍යාල ඇතුලේ සමලිංගිකත්වය ගැන කතා කරනවා. එහෙම නැත්නම් ලංකා විශ්වවිද්‍යාල ඇතුලේ විවෘතව ගම්සාව ගැන කතා කරනවා. දැන් මම මට මතකයි 1990 ගණන් වල අගභාගේ වගේ පෙරදෙන විශ්වවිද්‍යාලයේ එලිමාන් රංගමණඩලේ සරච්චන්ද එලිමාන් රංගමණඩලේ පෙන්නුවා ගම්සාව නාට්‍ය. ලොකු කතිකාවක් ඇති වුණා සංවාදයක් ඇති වුණා මම හිතනවා ගබ්සාව පිළිබඳ ඒ නාට්‍ය හරහා මම හිතනවා හරිම කාලෝචිත ඉතාම වැදගත් කාරණාවක්. ඒක අහමුතුම සමලිංගිකත්වය පිළිබඳ. සමලිංගිකත්වය හරි ට්‍රාන්ස්ජෙන්ඩර් හරි ඒ වගේ දේවල් සම්බන්ධයෙන් මම කියන්නේ අනේකව. يعني අපි පරමාදර්ශී සමාජයක් නම් අපි 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 සමාජය ඇතුලේ අනේකව පිළිගන්න, අනිත් කෙනාව පිළිගන්න, අනිත් කෙනා විපසන්න, අනිත් කෙනාගේ අනන්‍යතාව පිළිගන්න කොයිතරම් අපි සැදී පැහැදී සිටිය යුතුද? අපි ලෑස්තිද කියන එක. ඒක හරි වැදගත් දෙයක්. ඉතින් දැන් සමලිංගිකත්වය කියන එක බොහොම වැරදි නරක කතා කරනකොට ඉවතලන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඒක අපි දකිනවා. නමුත් මේ වගේ මාතෘකාවක් පිළිබඳව විවෘතව කතා කරනවා ටිග්නාන් කීර්ති වගේ කවියෙක්ගේ කවි පොත්වල. මම හිතනවා ඒක තමයි කවියේ යාවත්කාලීන ස්වභාවය සහ ඒ කවිය ඉස්සරහට ගමන් කරන ඒ ගාමක හැකියාව ඒ කවියට ඇති වෙන්නම ඒ වගේ අනුභූතින් සේවනය කිරීම සහ අනුභූතින් තොර ගැනීමට කවිය නිර්භය වීම. කවිය නිර්භය වීම. ඒක තමයි වැදගත්ම දේ. දැන් ඕක අපි කොළඹ යුගයේ කවියෝ ගත්තොත් එහෙම කරේ කොළඹ යුගයේ කවීන් ඉතාම ඕලානිකව බිය නැතිව ඔවුන් ස්ත්‍රිය පිළිබඳව කාන්තාව පිළිබඳ තමන්ගේ අනුරාගය ප්‍රකාශ කරන උපමා රූපක නිර්මාණය කළා බය නැතුව. ඒක තමයි ඔවුන්ගේ එඩිතරකම වුණේ. ඔවුන් සමාජය පිළිබඳ
ඒවගේ දේවල් කළේ නැහැ. උන් සමලිංගිකත්වය ගැන කතා කළේ නැහැ. උන් ස්ත්‍රී පුරුෂ ආකර්ෂණයේ ඇතුළෙම ඉඳගෙන උන් මේක ඇතුළේ ඒකට අදාළ වෙන වෙනම උපමා රූපක ආදී වශයෙන් නිකන් අපිව සසල වෙන වෙන දිහේ ඒවා ඉදිරිපත් කළා. ජපන් මල් සමන් මල්ලිගේ පේරු දැක නැවත හැරි තබන්නේ මේ අලුත් දුවමක් කොහොම හරි ඊට පස්සේ ජපන් බැලුම් යුවලක් මෙන් නොවේද සරි ඔවගේ පැලෙන්නට ඉතා ලංගුණු සුලම් පිරි ජපන් බැලුම් යුවලක් මෙන් නොවේද සරි ඔයෙන් තමයි ආකර්ෂණය හඳවගත්තේ ඔයගෙන් තමයි ආකර්ෂණය හඳවගත්තේ දැන් සිලර කඩේ කොළුවා වගේ නිර්මාණයක හරිම බොළඳ විදියට පිබියල් ස්පෙරා වගේ කවියේ ඇතිපැති අයට හොඳ හැටි කාබීන්ටයි නැති බැරි අයට කුසගින්නේ මියයන්ටයි නියම මිලට බඩු කඩේ නොතිබෙන්ටයි සියලුම හිරිහැරේ දුප්පත් මිනිසුන්ටයි ඔයගේ මේ හරිම විරෝධා කල්පනික ඒවා අර සමාජගත කරනවා ඉතින් මේක නෙවෙයි පැවැත්ම කියලා කියන්නේ දෘෂ්ටිවාදාත්මකව කවිය කොයිතරම් පෝසත්ද පවතින සමාජ ක්‍රමයේ ඇතුළේ තියෙන දේවල් සාකච්ඡා කරා මෙතන තමයි අපි ගේන ඕන වැදගත් තැන ඉතින් මම හරිම ආස වුණා මේ ඉවසේවේ කියලා කවියක් තියෙනවා ටිම්රන්ගේ කවි පොතේ ඒ ජෙට් එකේ ගිය සමන්සිරිමයි කියන කවි පොතේ ඔහු කතා කරනවා මේ සමලිංගිකත්වය පිළිබඳව ඔය විශ්වවිද්‍යාලවල අපි විශ්වවිද්‍යාල කියපුවාම විශ්වවිද්‍යාලවල අනිවාර්යයෙන්ම සාකච්ඡාවට බඳුන් විය යුතු දේවල් සමහර විශ්වවිද්‍යාලවල සංකතනමම දැකලා තිනවා ඒවා හරියට නිකන් මේ මරණාධාර සමිතිවල කතා බහ වගේ ඒවා සමහරලාට හරිම ප්‍රාථමිකයි හරිම පල්ලෙහා මට්ටමක තියෙන ඒවා විශ්වද කියන ප්‍රශ්නේ ඒ විශ්වවිද්‍යාලවලට කියන විශ්ව කියන කැලගේ ගෙන හැකිද කියන කාරණේ මතු කරනවා අපි දන්නවා සමලිංගිකත්වය පිළිබඳ විෂමලිංගිකත්වයන් පිළිබඳව මිනිසුන්ගේ ඒ අනේකාගේ අනන්‍යතාවට ඉඩදීම කියන කාරණාව අද විවෘත සාකච්ඡාවක්. ඒ සාකච්ඡාව ගේන්න තරම්වත් මං හිතන්නේ විශ්වවිද්‍යාල ලංකාවේ විශ්වවිද්‍යාලේ පොසත්ද කියන්නේ. ඒකට ලොකු ගැටලු මතුවේ මං හිතනවා අපි හිතුව පෙරාදෙනී විශ්වවිද්‍යාලේ සාහිත්‍ය අනුකමිටුව මේ වගේ දෙයක් පිළිබඳ විවෘතව කතා කරන ලෝකේ සමලිංගිකත්වය පිළිබඳ විහිවෙච්ච නිර්මාණ පිළිබඳ කතා කරන්න ගියොත් එම අනිමාන ගැටලුවකට මුහුණ දෙනවා. ඒකයි ප්‍රශ්නේ. මේක සාහිත්‍ය භාවිතාවක් ඇතුළේ කියනවා අසම සමයි කොහොමත් සමනල කන්ද විසමකම තමයි අපි අඳුනන කන්ද සම සමහරුන් වන වැද සුරපුර හෙව්ව සුමන සමන් යනු සමනල යුවලක් ඒක හරිම විවාදාපන්න විදිහට ඔහු කියනවා සුමන සමන් යනු සමනල යුවලක් අපි සුමන සමන් කියන්නේ එක දෙවියෙක් කියලා හිතාගෙන හිටියා ටිම්නාන් කවිය යෝජනා කරනවා අපි කියනවා අපාරේ කාව්‍ය සංසාරේ කවිරේක ප්‍රජාපති තරක් නොමැති කවු සසරේ මහා බඹු කවියා විතරේ එයාට පුළුවන් එක වෙනස් කරන්න එයා කියනවා සුමන සමන් එක දෙවියෙක් නම් දෙකට කඩලා දෙයියෝ දෙන්නේ පිරිමි දෙන්නේ සුමන සමන් යනු සමනල යුවලක්ද සමනල ජෝඩුවක්ද කියලා අර රන් සමනල රෑනේ එක සමනලියක් නෑනේ තටු ලෙහුවට කළු අඳුරේ තහනම් ඉරසේවේ ඒ රන් සමනල ජෝඩු සමහරු කිරිකෝඩු උන් එකට නගිනවාලු වැඳලා බහිනවාලු සම්පූර්ණයෙන්ම මේ සිරිපා ගමන පාදක කරගෙන ඔහු සංරචනය කරන කවිය ඇතුලේ කියවෙන්නේ සමලිංගිකත්වයේ පිළිබඳ සමලිංගිකත්වයට අවශ්‍ය කරන ඒ සාධක පිළිබඳව තමයි කවිය ඇතුලේ ඔහු ගේන්නේ. ඔය අන්තිමේ කියනවා තුන් සරණේ උන් සමගම තුටුවේ නොගිලෙමින් සීත ගඟුලේ කඳු කඳු සමගත් තුටුවේ කඳු කඳුත් එක්ක සන්තෝෂ වෙන වෙලාවලුත් තියෙනවා. එහෙනම් අපිට පේනවා මේ ටිමුරන් වගේ කවියෙක් ඉතාම නිර්භයව පවතින සමාජ ක්‍රමය තියෙන වැදගත් කාරණා මතු කරන්න උත්සාහ කරනවා කවිය පාවිච්චි කරනවා. එනිසා මම හිතනවා දෘෂ්ටිවාදාත්මකව උඩට නගින්න ඕනේ කියලා තේ ආයුතු කවියක් ගැන අපි අපේක්ෂා තියාගෙන ඉන්නවා. මේ වගේ සංකතනයන් වලින් මේ වගේ කතිකාවත් වලින් ඒකට මම හිතනවා යම් කිසි පෙළඹුමක් ලැබෙනවා කියලා විශ්වාස කරනවා. ඔව් ඇත්තටම මම හිතන්නේ ඉතාමත් රසවත් ඉතාමත් හරවත් මේ පැහැදිලි කිරීමක් මම හිතන්නේ මම නොදන්න බොහෝමයක් දේවල් ඔබතුමන්ලා දෙපරගෙම මම දැනගත්තා මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයනුත් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ සතුටු වෙනවා ඇති ඔවුන් මේ හෝරා කිහිපය ඔබත් සමග මේ පණ ගැහෙන අකුරුත් සමග ගත කරන්නට වෙන් කර ගැනීම සම්බන්ධයෙන් ඉතින් ඇත්තටම කාල වේලාව ගත වෙනවා තවත් ප්‍රශ්න අහන්නට තියෙනවා හැබැයි මේ කාල වේලාව ඊට හරස් වෙන නිසා අපි දෙවනි වටය මේ ආකාරයෙන් අවසන් කරන්නට තීරණය කරා සහ තවත් වටයක් ඔබ වෙනුවෙන්ම
අපි සූදානම් කරලා තියෙනවා ඉතිරි වෙලා තියෙනවා හැබැයි ඊට මත්තෙන් මේ අද මේ වැඩසටහන පිටුපස සිටමින් ඔබට මෙතරම් සුවිශේෂී වූ වැඩසටහනක් ඔබ වෙත රැගෙන එන්නට බොහෝ දෙනෙක් තමන්ගේ කාලය ශ්‍රමය වැය කරමින් අපකප්ප වුණා ඉතින් ඔවුන් පිළිබඳව මතක් කරන්නට ඔවුන් පිළිබඳව කතා කරන්නට මේ ආරාධනය තේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය අනුකමිටුවේ ලේකම් මහේල අමල සූර්ය සහෝදරයාට බොහොම ස්තුති සහෝදරිය මම හිතනවා මාව ඇහෙනවා ඇති කියලා සියලු දෙනාටම ඉතින් මුලින්ම සුභ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම මාර්ගගත ක්‍රමයට සහ මුහුණු පොත ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන සියලු දෙනාටම ඒ වගේම වසංගත රටේ තියෙන වසංගත තත්ත්වයේ සම හමු වෙවුවත් අපිත් එක්ක අත්වැල් බැඳගත්ත මංජුල වෙඩිවර්ධන සහෝදරයාණෙනි ඒ වගේම සුජීව සිරිමේවන් සහෝදරයාණෙනි ඉතින් මම මේ කතාව පටන් ගන්න කලින් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ අපි මේ සාහිත්‍යමය සංවාද නිර්මාණය කරන්නේ මේ කලාව කියන දේ සමාජයට සමීප කිරීම මාධ්‍යයක් විදියට. ඉතින් මේ කලාව කියන ගැන එක ගැන මතක් කළොත් මේ සංවාදවලිනුත් අපිට ප්‍රත්‍යක්ෂ වුණා මතු වුණා කලාව කියන කියන්නේ මේ සමාජයේ පවතින ප්‍රകൃතිය මිනිස් මනසේ సౌందర్యාත්මකව නිර්මාණය කරන එක් දෙයක්. ඉතින් එතකොට මේ කලාව ඇතුලේ අපි කතා කරනකොට අපි කියවන බොහෝ කවි පොත් වෙනත් නවකතා හෝ වේවා ආහන සින්දුවල හෝ වේවා කලාව ඇතුලේ ගොඩක් වෙලාවට අපිට හම්බෙන්නේ ස්වභාවික සංසිද්ධි නිසා නැත්තම් වැස්සක් වහින එක ගැන නැත්තම් මලක් පිපෙන එක ගැන හිරු එළිය ගැන මේ වගේ දේවල් හරහා ස්වභාවික සංසිද්ධීන් හරහා නැත්තම් සුන්දර සංසිද්ධීන් හරහා సౌందర్యාත්මක ප්‍රകൃතිය ප්‍රතිනිර්මාණය කිරීමක් තමයි දකින්නේ. හැබැයි එයින් එහාට ගිහිල්ලා මේ සමාජයේ තියෙන දුක නැත්තම් සමාජයේ මිනිහා වෙලිලා ඉන්න පීඩනය ගැන කතා කරන්න මේ සමාජයේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න ගැන කතා කරන්න කලාවට අයිතියක් නැද්ද? ඒ මේ අරමුණ වෙනුවෙන් තමයි ගොඩක් මේ අපි මේ වැඩසටහන සංවිධානය කරන්නේ. ඉතින් එයින් එහාට ගියාම මේ අපි සංවාදයට આવොත් මේ නූතන කවිය කියන ගැන කතා කළොත් මේ නූතන කවිය භාෂාමය පැත්තෙන් ඒ වගේම කවිය ඩං වෙලා තියෙන අන්තර්ගතය පැත්තෙන් ඒ වගේම කතා කරන ආකෘතිය පැත්තෙන් ගත්තත් ඉතිහාසයට වඩා අතීතයට වඩා ඉස්සරහට ගිහිල්ලා මේ මානුෂීය පැත්තට නැඹුරු වෙන්න මිනිසාගේ බිමේ මිනිසාගේ ප්‍රශ්න ගැන කතා කරන මාධ්‍යයක් විදිහට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ අපි ජීවත් වෙන පීඩාකාරී සමාජ ක්‍රමය යටතේ මිනිස්සුන්ට නැත්නම් සාමාන්‍ය ජනයාට හොඳ නිර්මාණයක් කිරීම සංවාදශීලී කතිකාවක් නිර්මාණය කරන්න පුළුවන් නිර්මාණයක් බිහි කරන්න ඉඩ හසර සීමා කළා තියෙනවා. හැබැයි ඒ යටතේ හෝ බිහිවන හොඳ නිර්මාණයක් රසවින්දනය කළා ඒ ගැන විචාරයක් ඇති කරගන්න කතිකාවක් ඇති කරගන්න අනිත් පැත්තෙන් කාලය කියන දේත් මේ සමාජ ක්‍රමය ඇතුලේ සීමා කළා තියෙනවා. ඉතින් අපිට මේ කරුණ කාරණා ඔස්සේ ගියොත් මේ දැන් රටේ පවතින වසංගත තත්ත්වයේ ගත්තත් මේ වගේ බොහෝ භෞතික ලෙඩ රෝග සුව කරන්න අපිට තාක්ෂණය සහ දැනුම තියෙනවා. හැබැයි එයින් එහාට ගිහිල්ලා මේ අපිට මානසිකව සිදුවන පීඩාව මිනිසාගේ මානසික විඳින දුක් වේදනා ඒ පීඩනය ඒ අසහනය ගැන කතා කරන්න මේ අසහනය සංසිඳවන්න මේක සුවපත් කරන්න අපිට වෙනම වැඩසටහනක දැනුමක් දැනට හරි හොඳ ආකෘතියක් යටතේ බිහි වෙලා නැහැ. ඉතින් මේ සමාජය සුවපත් කරන මේ මානසික පීඩනය මොහොතක් හෝ නැත්තම් යම් තාක් දුරට සංසිඳුවාලීමට ගන්නා උත්සාහයක් විදිහට තමයි අපි මේ වැඩසටහන සංවිධානය කරන්නේ. ඉතින් මේ වැඩසටහන සාර්ථක කරගන්න අපිත් එක්ක අත්වැල් බැඳගත්ත මංජුල වෙඩිවර්ධන සහෝදරයාටත් සුජීව සිරිමෙවන් සහෝදරයාටත් අපගේ ප්‍රධාන ප්‍රණාමය පුද කරන අතරම මේ සංවාදයට අපි විෂය කරගත්ත අපි මූලික කරගත්ත ග්‍රන්ථ කාව්‍ය ග්‍රන්ථ වල කතෘන් වන ටිම්රන් කීර්ති සහෝදරයාත් ප්‍රශාන් චානක සහෝදරයාත් ඒ වගේම රුවන් බන්දු ජීව සහෝදරයාවත්
आदर मतक गमंग सहोद प्रणाम पुदरण गमंग मे मार्ग क्रमे मे संवाद साहित्य में संवाद वलट सुदुसुम माद्य नौन मे रटे पवती वर्तमान वसंगत तत्ते हमु अब ये ऑप्शन अन्वेला मे मार्गगत क्रमे हरह अपित्यक संबंध एवगेम मुहुन पुत हरह अपित्यक संबंध सियलु सहोदर सहोदरी अंट अपे प्रणाम पुदरण अतरम इदिरेट मे वेड सरहानी पासे मेन इदिरेट पेरादिनी महाविश्वविद्यालय समान पेरादिनी विश्वविद्यालय महाशिष संगमे विधियट सह साहित्य अनुकमिटी विधियट संविधानीकरण සියලු වැඩසටහන් වලට මාර්ගගත ක්‍රමයට හෝ සජීවීව සිදු කරන සියලු වැඩසටහන් වලට සියලු දෙනාටම අපිත් එක්ක ආත්වල් බැඳගන්න කියන ආරාධනාව සිදු කරන ගමන් මම නවතින සම්බන්ධ වෙලා ඉන්න අපේ කතාව අහගෙන ඉන්න සියලු දෙනාට බොහොම ස්තුතියි. ඔබට අපේ ප්‍රණාමය මෙතරම් සුවිශේෂී වූ වැඩසටහනක් අප වෙනුවෙන් දියත් කිරීම සම්බන්ධයෙන් සැබවින්ම සියලු දෙනාම ඒ පිළිබඳව ඔබට ඔබගේ ඔබ ඇතුළු කණ්ඩායමට ඒ ප්‍රණාමය දක්වනවා නොනුමනයි. ඉතින් මම හිතන්නේ දැන් අද වැඩසටහනේ අවසාන අදියරයට අපි කමෙන්ට් කමෙන් නගා වෙලා තියෙනවා. අද වැඩසටහනේ තෙවන වටේටයි අපි මේ ලෑස්ති වෙන්නේ. මේ වැඩසටහන පුරාවට අපි අපේ ඉතාම සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙක්ගේ පොත් ගැන කතා කරානේ, කවි පොත් ගැන. එතකොට ඒ සුවිශේෂී පුද්ගලයන් අතරින් ටිම්රාන් කීර්ති සහෝදරයා සහ මේ රුවන් බන්ද ජීව සහෝදරයා අද අපත් සමග මේ අවස්ථාවේදී එකතු වෙලා ඉන්නවා. ඉතින් තෙවන වටේට යන්නට කලින් මම දන්නවා ඔබ කැමති ඔවුන් පිළිබඳව වැඩි විස්තර දැනගන්නට. ඉතින් මේ ඔවුන් ගැන පුංචි හැඳින්වීමක් ඔබට ලබා දීලම අපි තෙවන වටය ආරම්භ කරමු. ප්‍රථමයෙන්ම ටිම්රාන් කීර්ති සහෝදරයා කියලා කියන්නේ වෙනස්ම ආරක කවි සම්ප්‍රදායක් අනුව කවි රචනා කරපු පුද්ගලයෙක්. මම හිතන්නේ ඒ පිළිබඳව කලින් සඳහන් වුණා බොහෝමයක් තැන්වලදී. ඉතින් මුල් කාලයේදී සමනලයාගේ සමනල වන්දනාව, එඩරුයාය වැනි තීරු ලිපි පුවත්පත් වලට රචනා කරපු මොහු පසුව සාදේ සූදානම්, ඒජෙට් එකකින් ගියේ සමන්සිරිමයි, පෙම්බරියෙකුගෙන් වෙන්නුන ලූලෙක් හැරේ ඇලකට, යන්නම් චන්දරේ වගේ බොහෝමයක් කාව්‍ය කෘති ඔහු විසින් රචනා කරා. ඉතින් මේ අතරින් කාව්‍ය කෘති සඳහා 2019 වර්ෂයේදී විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය සඳහා වූ විද්‍යෝදය සාහිත්‍ය සම්මානය, රචිත පුස්තක සම්මානය, ගොඩගේ රාජ සම්මානය ආදී බොහෝමයක් සම්මාන උළෙලවල් වල අවසාන වටේට නිර්දේශ වෙලා ඒ වෙනුවෙන් මේ ඉතාමත් සුවිශේෂී ඇගයීමකට පාත්‍ර වෙන්නට එම සහෝදරයාට හැකියාව ලැබුණා. ඒ වගේම ඔබ හැමෝම දන්න පොඩ්ඩියේ ගීතේ රචකයා ඔහුයි. මමත් ඔහුව පෞද්ගලිකව අඳුනාගත්තේ ඒ ගීතයෙන් මගින්. ඉතින් එතරම් සුවිශේෂී ගීත රචනා කරමින් මේ ශ්‍රී ලාංකීය කලාවට දායාද කර ඔහු ඉතාමත් හෘදයාංගම පිළිගන්නවා සහ මේ තෙවන වටේදී ඔහුටත් මේ අපේ සංවාදයේ තුලදී කතා කිරීමට අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම ඔහුත් සමගම අද අපත් එක්ක සම්බන්ධ වෙනවා තවත් ඒ වගේම සුවිශේෂී කෘතියක් රචනා කරපු, අද අපි කතා කරපු මීළඟ මීවිත කෘතියේ රචකයා වන රුවන් බන්ද ජීව සහෝදරයා. ඉතින් ඔහු ගැන කියනවා නම් ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විද්‍යාර්ථියෙක් වෙනවා. ඒ වගේම ඔහු මේ වන විටත් කාව්‍ය කෘති කාව්‍ය සංග්‍රහ දෙකක් නිකුත් කරලා තියෙනවා. ඒ 2008 වර්ෂයේදී ඇල්කොහොල් නොමන සඳ සහ 2014 වර්ෂයේදී මීළඟ මීවිත කියන මේ කාව්‍ය කෘති දෙක. ඉතින් මේ කාව්‍ය කෘති සඳහාත් ගොඩගේ සාහිත්‍ය සම්මාන මෙන්ම විද්‍යෝදය සම්මාන වලින්ද ඔහු පිදුම් ලබන්නට තරම් වාසනාවන්ත වුණා. ඔහුගේ ඒ හැකියාවට ඔහුට එම අවස්ථාව ලැබුණා. ඉතින් දැන් ඔවුන් දෙදෙනාවම ඉතාමත් හෘදයාංගම පිළිගනිමින් ඔබ හතර දිනාටම අවස්ථාව ලැබෙනවා මේ තෙවන වටේදී කතා කරන්නට, ඔබගේ අදහස් ඉදිරිපත් කරන්නට අවසාන වශයෙන්. ඉතින් මේ තෙවන වටේ ආරම්භ කරන්නට මම ආරාධනා කරනවා ප්‍රවීණ සාහිත්‍යවේදී මංජුල වෙඩිවර්ධනයන්ට අවසාන වශයෙන් මේ අකුරට පෙම්බඳින්නන්ට මොකක්ද ඔබට කියන්න තියෙන්නේ සහ මොවුන්ගේ මේ අද අපි තෝරගත්ත කවි පොත් ගැන ඔබේ අදහස අපි දැනගන්නට කැමතියි. සූදි සහෝදරි, මේ තාක් මම නම් මට නම් මේ පොත් ගැන කතා කරන්න හම්බුනේ නැහැ. කාලේ තමයි ප්‍රශ්නේ. වෙන ප්‍රශ්න අපිට කතා කරන්න ඕන.
හිතන්නේ සුජීව පවා කතා කරේ ටිම්රාණි කවිය ගැන විතරයි තව කවින්ද දිනක ඉන්නවා කියන එකවත් තාම සාකච්ඡා කරන්න බැරි වුණා අපිට උදාහරණ සහිතව කොහොමත් කතා කරන්න බැරි වුණා ඒකට දැනුත් මං හිතන්නේ ඉඩ කඩ නැහැ නමුත් කෙටියෙන් හරි දැන් මේක මේක කියන්න වෙනවා මේක කියන්න වෙන හින්දා ඒ කියන්නේ දැන් මට උදාහරණයකට මේ කවීන් තුදෙනා තිදෙනාගෙන් සීරියස්ම කවි ලියන කෙනා ඇවිල්ලා රුවන් බඳු ජීව ඒ තමයි මගේ අදහස මගේ අදහස ඇවිල්ලා රුවන් කියන්නේ කීර්තිමත් කවියෙක් රුවන් කියන්නේ කීර්තිමත් කවියෙක් මට අනුව ටිමා කියන ජනප්‍රිය කවියෙක් ජනප්‍රියම කවියා කියන්නේ ටිමා කියලා කියන්න පුළුවන් කීර්තිමත් කවියයි මම මේ අදහස් දෙකක් කියන්නේ. ඒතර මේ මේ මම මේ පෙන්නන මම මේ පෙන්නන ඊළඟ මීවිත කියන්නේ මේ සිංහල කාව්‍යාවලියේ සිංහල කාව්‍යාවලියේ ඕල් ටයිම් හිට් එකක්. ඒ කියන්නේ සදාකාලික කවි පොත් බලනවා නම් මේ මේ පොත අතරලා යන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. දැන් ටිමාගේ ජෙට් එක හෝ ටිමාගේ වෙන ටිමා කියන විශේෂ කවියෙක් ඒක ඇත්ත. මම මේ කෘතියක් ඉදිරියට ගත්තොත් මෙන්න මේක. ඊළඟ මීවිත අතරලා යන්න බෑ. මොකද මේ प्रधान उदाहरणी කිසියම් ප්‍රතිශතයක් ඔඩියන්ස් එකට කවි දෙනවා. ඒතකොට තිමා තමන්ට ලියන කවි තමයි සාර්ථක කවි විදිහට මම දකින්නේ. මේවා පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. තිමා ඔඩියන්ස් එකට ලියන කවි සාර්ථක කවි විදිහට මම දකින්නේ නැහැ. ඒතකොට බේබදු කුමාර මේ කවි පොත හරහා කවියෙක් බවට පත් වෙලා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මගේ අදහසක් නෙවෙයි. මට ඒක පැහැදිලි කරන්න වෙලාව නැති හින්දා මට වෙලාවක් නැහැ කතා කරන්න. මුළු පොත හරහාම තාම ඕලාරික කවි ටිකක් තමයි තියෙන්නේ මාතෘකාවල පවා. ඒතකොට ඔහු කවියෙක් බවට පත් වෙලා නැහැ කියන එක තමයි මගේ අදහස. ඒක පැහැදිලි කරන්න මට වෙලාව දෙනවා නම් මට ඕන තරම් පැහැදිලි කරන්න පුළුවන්. ඒකේ අදහස මම මේ සහෝදරාත්මකව කියන්නේ. ඔබතුමාට. ඔව් මම ඒක සහෝදරාත්මකව කියන්නේ මේ තමයි තමයි. ඔව්. මම පැහැදිලි කරන්න කාලේ අම්මට්ටමකින් රැගෙන. ඔව් ඒක තමයි මම මේ කියන්නේ. ඒක කියන්නේ මම කියන්නේ මාතෘකා පවා අර මම කිව්වා අපි කොළඹ යුගයේ ප්‍රශ්න සාකච්ඡාවේ මහාවේ උලාරික වීම කවියේ මම මේ මුලින් ප්‍රවේශය ගත්තේ මේකයි. එතකොට රුවන්ගේ කවියක් සහ බේබදු කුමාරේ කවියක් අපි සංසන්දනාත්මකව ගන්න පුළුවන් ඕන නම් තුන්දෙනාමේ කවිය අරගෙනත් කතා කරන්න පුළුවන් මම ලෑස්ති වෙලා හිටිය ඇත්තටම යම් ප්‍රමාණයකට නමුත් වෙලාව නැති හින්දා මම මේ කියන්නේ නමුත් මට මොකද්ද මේ බේබදු කුමාරේක මම මම ඇත්තටම දන්නේ නැහැ දැන් මම කියන අදහසක් රුවන් බඳු ජීව හෝ ටිම්රාන් කීර්ති මම මම කියන්නේ ඇත්ත හෝ අපි අතර බොහොම සහෝදරත්වයක් තියෙනවා සහ ආදරයක් තියෙනවා එතකොට මම මේ කියන එක කිසිම විදිහකට අවුලක් විදිහට බාර ගන්න නැහැ ඕනම අදහසක් මොකද අපි අතර දීර්ඝ කාලීන අවබෝධයක් තියෙනවා දැන් බේබදු කුමාර ගැන මම දන්නේ නැහැ ඇත්තටම. දන්නෙත් නැහැ මම කතා කරලත් නැහැ. මම මේ ඇත්තටම මේ නම දන්නෙත් නැහැ. ඔහුගේ අනිත් නම දැන් මට මතකත් නැහැ. ඇත්ත නම. එතකොට මේ ඔහු ගැන හොයන උමනාවක් මට තාම ඇවිල්ලත් නැහැ. මේ පොතමට ලැබිච්ච ඉඳ මේ සාකච්ඡාවට තමයි මම මේ පොත කියෙව්වේ. ඒ කියන්නේ මේ මොනාලීසාගේ රෙද්ද දිගහැර ගන්නකම් මම බේබදු කුමාර කෙනෙක් අඳුරන්නේ නැහැ. ඉතින් මම මේක බොහොම සීරියස් විදිහට කියෙව්වා ඇත්තටම. ආ මම අමාරු ඇත්තටම කියන්නේ මම කැමති වර්ගයව නෙවෙයි ඒවා. එතකොට මේ එහෙනම් මම කියන්නේ මට නම් ඒවා ඇත්තටම ඕලාරික කවි. තාම ඇත්තටම ඕලාරික. ඒ කියන්නේ කිසිම సౌందර්ය ප්‍රීතියක් අත්පත් කරලා දෙන්නේ නැහැ මට. මේ ස්වභාවයෙන් ඕන කෙනෙක්ට ඒක වෙනස් වෙන්න පුළුවන් මම කියන අදහස. මම කියන්නේ මට. මම මේ මුලින් ඉඳන් ගොඩනගපු තර්කේ సౌందර්ය ප්‍රීතියක් අත්පත් කරලා දෙන්නේ නැහැ අපේ බේබදු කුමාර සහෝදරයෙක් කවි. හරිද? එතකොට ඒක උදාහරණ සහිතව මට කියන්න පුළුවන්. මම ඒකට වෙන උදාහරණයක් ගන්නම්. වෙන උදාහරණයක් ගන්නම් මෙන්න මෙහෙම. මොකද දන්නවද? මට ගොඩක් තියෙනවා මට කියන්න ඉතින් අවුතේ වෙලා නැහැ. 2016 නාගුල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ කියන කෘතියේ එලිදැක්කෝ 2016 ඒකේදී පුබුදු ජයගුණ සහෝදරයා ඒ සභාවේ බෙනා ඉස්සරහින් දැද්දිම කියන කතාවක් තියෙනවා ඒක මම කෝට් එකක් කියන ඒ ඔකේ වීඩියෝ එක තියෙනවා YouTube එකේ ඕන අහන්න පුළුවන් සහෝදරයන්ට ඕන කෙනෙක්ට පුබුදු සහෝදරයා කියනවා මම පුබුදු සහෝදරයා අදහසකින් මම ඒකට එන්නම් මම කියන්නේ මේ වේබදු කුමාරගේ විග්‍රහයට මගේ විග්‍රහය නම් පුබුදුගේ විග්‍රහයකට මම ගන්න ඉස්සරහ ජනතාවාදී විසින් බිහි කෙරුවේ කලාවේ තියෙන යථාර්ථය ගවේෂණය කරන පැත්ත සම්පූර්ණයෙන් අතහැරලා පීඩාවටපත් වෙච්ච මිනිසු ගැන අනුරාගයක් සහිතව ඇස් නිලංකාර වෙන මට්ටමේ ව්‍යුක්ත මානව ප්‍රේමයක් කරා තමයි ජනතාවාදය කලාව අරගෙන ගියේ. ඒ මේ පුබුදු සහෝදරයා කියන්නේ. තමන්ගේ කවියට ප්‍රදර්ශනය කරන්න තමගේ කවිය ප්‍රදර්ශනය කරන්න ප්‍රදර්ශන භාණ්ඩයක් විදියට තමගේ කවිය ප්‍රදර්ශනය කරන්න ප්‍රදර්ශන භාණ්ඩයක් විදියට පීඩිතව යොදාගත්තේ පුදු සහෝදරය කියන්නේ. දාඩිය පෙරාගත්ත බඩගින්නේ ඉන්න මිනිස්සු ඉන්නවා ඒගොල්ලන්ගේ කෘතිය ඇතුලේ.
बिनागे कवि संबंध मम्मी बेबद कुमार कवि संबंध मठ मगेदासन एक उदाहरण सहित मठ अवस्था मंकियान मम उदाहरण मम्मेकू समीकरण रुवाण बंधु जीव कि मठ मठ सीरियस्म कव्य सभा सह ओहे परंपरा हम सीरियस्म कव्य मठ रुवाण बंधु जीव එතකොට රුවන් බන්දු ජීව කීර්තිමත් කවියෙක් කියලා මං කිව්වේ කියන එක උදාහරණයට ගන්න ඔහුගේ කුණ්ඩලකේශි කවියත් එතකොට මම තිමාගේ ජනප්‍රියවාදී ලක්ෂණ සහිත හොඳ කවියක් ගන්න උදාහරණයකට අර මිඩ්වයිෆ් සම්බන්ධක අපි දෙදෙනා මැදට ආපු මිඩ්වයිෆ් සම්බන්ධ කවියක් කවිය මාතෘකාව මතක් වෙනවා මට පුළුවන් බලන්න ඊට පස්සේ බේබදු කුමාරේ කැලණි කැලණි හිඟන්නේ කියන කවිය තුනක් ගත්තොත් එහෙම ඒ තුනෙන් පොඩි තියෙනවා සම්බන්ධය මොකද ඒ දරුවෝ ඉන්න ඔය කවිය කවි තුන ඇතුළේම දරුවෝ ඉන්නවා මම මේ කියන එක මට සාධනය කරන්න ඉතාලම පහසුවෙන් පුළුවන් මෙන්න මේ කවි තුන විතරක් අරගෙන වෙලාවක් තිබුණා වෙලාවක් නැහැ කියලා මම දන්නවා කතරේ උබනා නම් මගෙන් අරගන්න මම මේ කවි තුන හරහා මට පුළුවන් මේක විග්‍රහ කරන්න කුණ්ඩලකේශි විශිෂ්ට කවියක් වෙන්නේ අර මේ මිඩ්වයිෆ් එක කවිය තිමාගේ හොඳ කවියක් බවට පත් වෙලා ජනප්‍රිය වාදී ලක්ෂණ ඇතුළත් කරගන්නෙත් බේබදු කුමාරේ කවිය ඕලාරේ කවියක් බවට පත් වන්නෙත් කොහොමද කියන එක මේ කවි තුන විතරක් විතර අරගෙන උනත් මට පැහැදිලි කරන්න ඉතාම පහසුවෙන් පුළුවන්. ඒ නිසා නමුත් මට වෙලාව නැති හින්දා මගේ අදහස මම මේ සභාගත කරනවා සාකච්ඡාවක් අවත අපි කතා කරමු. ඔව් ඇත්තටම මම කියන්න ඕනේ දැන් මේ වටේදී අනිත් ඔබත් සමග සම්බන්ධ වෙලා ඉන්න අනිකුත් අපේ සම්පත්දායකින්ටත් හැකියාවක් තියෙනවා මේ එකයි පවසන දෙයට අදහස් දක්වන්න. ඉතින් මම දැන් මෙතුමාණන්ගෙන් බොහෝමයක් දේවල් දැනගත්තා. ඇත්තෙන්ම කාල වේලාව මේ ඉතාමත් අඩු සීමිතයි අපිට. හැබැයි ඔබතුමාණත් හැකියාව තියෙනවා ඊළඟ පුද්ගලයින් ඊළඟ සම්පත්දායකින් ඔවුන්ගේ අදහස් දක්වද්දී ඒට ඔබේ යම්කිසි අදහසක් තියෙනවා නම් දක්වන්න. ඉතින් මීළඟට මම ආරාධනා කරනවා ඊළඟට මේ සාකච්ඡාව ඉදිරියට රැගෙන යන්න ප්‍රවීණ සිංහල ආචාර්ය සුජීව සිරිමෙවන් මහතාට මේ කෘති ගැන ඔබගේ අදහස මේ වගේ භාෂා භාවිතයේ මේ බොහොමයක් දේවල් තියෙනවා කතා කරන්න පුළුවන් දේවල් කියන්නේ බොහොමයක් වෙනස් වුණ දේවල් ඉතින් අනිත් පරම්පරාවලට වඩා ඉතින් ඒ ගැන කතා කරන්න මේ කෘති ගැන කතා කරන්න ඔබතුමන්ට මේ සංවාදයේ දැන් ඉඩ වෙනවා අනෙක් අයටත් ඒට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා මංජුලගේ අදහසට මගේ ඇත්තටම මං හරි එකඟ වෙනවා මංජුල මේ 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 කියපු අදහස් ටිකට මම දකින දෙයක් තමයි ඇත්තටම මේ අපිට කතාමට කතා කරන්න අවස්ථාව හම්බ වුණේ නැහැ අපිට ඇත්තටම මේ රුවන්ගේ කවිය ගැන බන්දු ජීවකේ කවිය ගැන මං හිතනවා ත්‍රිම්නාන් පවා ආසක්ත වෙලා ඉන්න කවියක් තමයි බන්දු ජීවකේ කවිය කියලා කියන්නේ බන්දු ජීව නූතනම කවියෙක් විදිහට ඔහු කවිය ඇතුලේ හැසිරෙන විදිය දැන් ලංකාවේ මම හිතනවා මේ මංජුල ලංකාවේ කවියෝ දෙන්නෙක් ඉන්නවා මේ කවියෝ දෙන්නා මේ තේරුම් ගන්න උත්සාහ කරන එක ඇතුලේ මාර ඒ උත්සාහය හරිම වැදගත් එක්කෙනෙක් තමයි අජිත් තිලකසේනගේ කවිය තිලකසේනගේ කවියත් බරපතල දේශපාලනික කවියක් තිලකසේන ලියමින් ඉන්නේ මම විශ්වාස කරන දෙයක් තමයි මංජුල මේ ඔබ කවුරු හෝ කිසියම් කෙනෙක් යම් මේ මොහොත අවංකවම මේ මොහොත අවංකවම මේ මොහොතේ අවංකව දැනෙන ෆීලිං එක තමන්ට දැනෙන ඒ හැඟීම් පුළුවන් නම් කාව්‍යගත කරන්න කවර හෝ සංකල්ප රූප මාදලියක් ඔස්සේ කවර හෝ කාව්‍ය මේ භාෂාවක් ඔස්සේ ඒක සංකල්ප රූපගත කරන්න හෝ රූපකාර්ථ මේ විදියට යම් කිසි තැනකට ගේන්න භාෂාමය වශයෙන් එහෙම පෙරලන්න පුළුවන් කමක් තියෙනවා නම් මං හිතනවා ඒක එක මාර වැඩක් ඒක මාර හොඳ වැඩක් සහ ඒක තමයි වැඩේ ඒක තමයි කවිය වෙන්නේ කියලා ඒ මොහොතේ හැංගීම ඒ මොහොතේ හැංගීම ඒ මොහොතේ හැංගීම ඉතිරිපත් කරන එක ඇතුලේ විචාරකයන් ලොකු බරපතල කාර්යභාරයක් තියෙනවා ඒ මොහොතේ හැංගීම කවියක් කිව්වට පස්සේ ඒ හැංගීම ගොඩනැගිලා තියෙන ඒ නිර්මාණකරුවගේ කාලය සහ අවකාශය time and space කියන දෙක තේරුම් අරගෙන ඒක විචාරයට ලක් කරන්න මොකද time and space කියන දෙක නැතුව අපිට ඒක විචාරයට ලක් කරන්න බෑ මං අපි හිතමු විප්‍රවාසී කවියෙක් මංජුල වෙඩිවර්ධන කියන්නේ මංජුල
අවුරුදු ගාණක් තිස්සේ ලංකාවෙන් ඈත් වෙලා ඉන්නේ. ඒ අතර හැබැයි මංජුල කයිපොත් කරන නාමක් ඉදිරිපත් කළා. කෙටි කතා පොතක් ඉදිරිපත් කළා. මම හිතනවා රත්මලානේ කතා පිළිබඳව ප්‍රමාණවත් විචාරයක් වුණේ නැහැ කියලා මම හිතනවා මංජුල. ඒ වගේම මම කියන්නේ මේ මම මංජුල ගැන කතා කරේ මංජුල ඉන්නින්ද නෙවෙයි. මං හිතන දේ කියන්න. ඒ මම හිතන දේ තමයි ලංකාවේ විචාරය හරි දුප්පත්. හරිම දුප්පත් විචාරයක් තියෙනවා. මේක ඇතුලේ බොහොම අන්තවාදී තැන්වල තියෙන විචාරයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ මං ආපහු කියන්න ඕනේ මීළඟ මීවිතෙන් පස්සේ රුවන් බඳු ජීව කවියා කයිපොතක් තාම පළකලේ නැහැ. තිම්රාන් කීර්ති කයිපොත් තුනක් නෙමෙයි හතරක් පළ කරලා තියෙනවා මේ වෙනකොට. හරි. එතකොට රුවන් බඳු ජීව එක කයිපොතයි පළ කරලා තියෙනවා. රුවන් බඳු ජීව කීර්තිමත් කවියා කියලා මංජුල කියනකොට මම එකට විරුද්ධ වෙන්නේ නැහැ. මම එකට හරි ආසක්තයි. මම හරි ආදරෙයි එකට. හරි කැමතියි මම එකට. ඒකට හේතුව තමයි රුවන් එයාගේ කවි පොත් වලින් ඒ කියන්නේ එයාගේ මීළඟ මීවිතෙන් පස්සේ ලියපු කවිවල තියෙන පරිකල්පනය සහ කාව්‍යාත්මක භාවිතාව පිළිබඳව මම අප්‍රමාණ සන්තුෂ්ටියට පත් වෙලා ඉන්න කෙනෙක් ඉඳලා මං කවියක් මං ඇත්තටම අද කියවන්න හිතාගෙන කවියක් තියාගත්තා. මම කලිමුත් ඒ ගැන පොඩි සටහනකුත් දාලා තියෙන කවියක්. ඒක කවියක් එකට නමක් දෙලා තිබුණේ නැහැ. ඔහුගේ Facebook පිටුවේ පළ කරපු කවියක්. පැහැදිලි අපේක්ෂකයක් නැති තැන මම ප්‍රාර්ථනා කෙරුවා. මේක දේශපාලනේ ලංකාවේ එක්තරා දේශපාලන සම්දිස්ථානයකදී ලියපු කවියක්. පැහැදිලි අපේක්ෂකයක් නැති තැන මම ප්‍රාර්ථනා කෙරුවා. අදත් ඒක අදාළය. කැනබිස් යෝධයා පැමිණ පෙරදිග බන්ධනාගාරයේ සිද විඳ මුදාගෙන සිරකරුවන් පොඩකින් මං කියන පෙරලිලා පිනිබින්දු බෞසරයක් අර ටික අතරලා දාන්න. පෙරලිලා පිනිබින්දු බෞසරයක් දාස් පෙතියා මල් ගොල්ලට පිනිබින්දු බෞසරයක් දාස් පෙතියා මල් ගොල්ලට පෙරලිලා තටු පොඟවගෙන පින්නෙන් ගොඩබසී දාස් පෙති මල් මතට පැණිකුරුළු හෙලිකොප්ටර් බලන රූපකාර්ථ ප්‍රමාණයි. පැණිකුරුළු හෙලිකොප්ටර් ලා තැඹිලි පාට ගෑ දිමි මොටෝ බයිසිකල් ගේට්ටුවෙන් පිටවී ගොටුවේ ඇදෙනවා අතුදිගේ පහළට. මේ ඌ දකින එදිනදා දේවල් ටික ඌ ප්‍රතිනිර්මාණය කරන රූපකාර්ථවත් ලා තැඹිලි පාට ගෑ දිමි මොටෝ බයිසිකල් ගේට්ටුවෙන් පිටවී ගොටුවේ ඇදෙනවා අතුදිගේ පහළට. කඳු වැටිය මිහිදුම් සිගරට්ටු උර උර අලු කඩයි දින්නේ සිගරට්ටු උර උර අලු කඩයි මිහිදුම් නින්නේ අලු කඩයි නින්නේ කරක කරක ඕළුමල් ස්ටාර්ට් කරකවන යතුරු ස්ටාර්ට් කරවන යතුරු ඕළුමල් ස්ටාර්ට් කරවන යතුරු කරක කරක ඉරබසි දොළදියට පැහැදිලිව පෙනේ දැන් දොළපතුල පැහැදිලිව දිලේ දැන් තුරුවදුල අපහැදිලි කිසි දෙයක ඡායාවක් දු නැති උදයක පැහැදිලි අපේක්ෂකෙක් නැති තැන මං ප්‍රාර්ථනා කෙරුවා. අපි හරිම ලස්සන රටක ජීවත් වෙන මිනිස්සු. මේ සෝබා දහම අපිට කිසිසේත් උරණ වෙලා නැහැ. අපිට හරි ආදරෙයි. අපිත් සෝබා දහමට ආදරෙයි. මේ රට අපි පතනවා ආයි හැමදාම පින් කෙතෙහෙලා ප්‍රාණදරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා කියලා. හැබැයි රුවන් අන්තිමේදී කියනවා කැනබිස් යෝධයා පැමිණ පෙරදිග බන්ධනාගාරයේ සිඳ විඳ මුදාගෙන සිරකරුවන් අම්බරයට විසි කරත්වා කියා ඔව් මං ප්‍රාර්ථනා කෙරුවා. එච්චරයි ඔහු කියන්නේ. කැනබිස් යෝධයා පැමිණ මේ කැනබිස් කියන එක කංශා. කංශා කියන්නේ ප්‍රඥාව. කංශා කියන්නේ ප්‍රඥාව. කංශා කියන්නේ ප්‍රඥාවේ දොරටුව. ඒ ගැන වත්මාතවාද තියෙන්න පුළුවන්. මම අදහස් කරන්නේ ලෝකේ කංශා කියන්නේ ප්‍රඥාවේ දොරටුවට යන එක. ඉතා වැදගත් යනක ඒක විද්‍යාත්මකව පහදන්න පුළුවන්. ඒක වෙනවා කෑල්ලක්. හැබැයි කැනමිස් යෝධයා පැමිණ කියනකොට මේ ප්‍රඥාව විවර කරනවා කියන එක සංකේතාත්මකව කියනවා රුවන්. බන්දු ජීව කියනවා පෙරදිග බන්ධනාගාරයේ සිට විද පෙරදිග බන්ධනාගාරයේ කියලා කියන්නේ. හැබැයි රයිම් වෙනකොට අපිට මතක් වෙනවා පෙරදිග බන්ධනාගාරය නෙවෙයි පෙරදිග ධාන්‍යාගාරය. පෙරදිග ධාන්‍යාගාරය කියලා එදා කියපු එකට
ඔහු කියනවා පෙරදිග බන්ධනාගාරය කියලා. බන්ධනාගාරය කියන්නේ හිර කඳවුරක්. ඒ අපි හිර වෙලා ඉන්නේ. මේක මේක හරිම ලේසියෙන් ධාන්‍යාගාරයේ බවට පත් කරගත හැකි. හරිම ලේසියෙන් හරිම පොඩි පොඩි ශිල්පීය කෑලි ටිකකින් ශිල්පීය කාරණා ටිකකින් ස්වයං පෝෂිත කරගත හැකි රටක් කියන එක හරිම ලස්සනට කියන අවස්ථාවක් ලුවන්. කැනබිස් යෝධයා පැමිණ පෙරදිග බන්ධනාගාරයේ සිට විද බන්ධනාගාරය නෙවෙයි පෙරදිග ධාන්‍යාගාරය මේ. හැබැයි අද බන්ධනාගාරය දාසේන ගුණසිංහ කිව්වා මේක කඳුළු මුතු ඇටයක් නෙවෙයි කඳුළු ඇටයක් කියලා. කඳුළු කැටයක් කියලා. ඒකම තමයි අපව කියන්නේ රුවන්. මුදාගෙන සිරකරුවන් අම්බරේට විසි කරත්වා කියා ඔව් මම ප්‍රාර්ථනා කෙරුවා. මේ බලන්න මේ ප්‍රාර්ථනා මං හිතන්නේ කවියෙකුගේ අවංක ආද්‍යාශයේ විදිහට මේ වගේ ප්‍රාර්ථනාවක් මතුවෙන එක මං හිතන්නේ ජාතිය වාසනාව අපේ වාසනාව මං හිතන්නේ මේ වාසනාව හරියට පිළිරැව් දෙන්න හඬක්වත් නැති කරපු මාධ්‍යයක් ඇතුලේ හඬක්වත් ඇති කරපු සමාජයක් ඇතුලේ අපි ජීවත් වෙනවා. ඔව් ඇත්තටම ඔබතුමාගෙන් අපිට ගන්නට බොහෝමයක් දේවල් තියෙනවා සහ අපි බලමු ඔබ දෙපළට නැවත වාරයක් අවස්ථාවක් ලබා දෙන්නට මෙම වැඩසටහනේ ඉතුරු කාලය තුල අපිට කාල වේලාව ඉතිරි වුණා. ඔව් මේ අවස්ථාවේදී මම අවස්ථාව ලබා දෙන්නේ දැන් අද අපි කතා කරානේ මේ පොත් ලියපු රචකයින් සහ ඒ පොත් ගැන. ඉතින් මේ වෙලාවේ අපිත් සමග ඉන්නවා ටිම්රාන් කීර්ති සහෝදරයා. ඉතින් මම ඔහුට පුංචි අවස්ථාවක් ලබා දෙනවා අපත් සමග කතා කරන්න, ඔහුගේ හඬ අවදි කරන්න. මං හිතන්නේ තාරුණ්‍යේ ගොඩක් ප්‍රචලිත පුද්ගලයෙක් ඔහු සහ ඔහුගේ ලියවෙච්ච මේ සමහර මේ කවි දිහා මම බලපුවම මට හිතෙච්ච දෙයක් තමයි සමහර දේවල් මේ ඔහුගේ ජීවන අත්දැකීම්ද කියලත් මට හිතුණා. ඉතින් ඒ දේ සහ අනාගතයේදී අපේ තාරුණ්‍යයට අනාගතයේ මේ සාහිත්‍යයට මේ කලාවට ඔබෙන් මොන වගේ කෘති අනාගතයේ මොන වගේ දේවල් දායාද වෙයිද කියන තේ ගැන ඔබෙන් දැනගන්න කැමතියි. ඔබ ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙන්න ඕන පෙරදිග විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය අනුකමිටුව මහසි සංගමේ ඊට වඩා මේ වැඩිත් එකට සියලුම දෙනා මේ මතක් කරන ගම ආදරෙන් ඒ වගේම සුජිත් සිරිමාන් මණ්ඩලී වර්ධන ආදරණීය මිත්‍ර දෙන්නවත් මතක් කරන්න ඕනේ අපි බන්දු ඊට පස්සේ දේවදු කුමාර ඉතින් මොහිසාවි කියන මට කියන්න ගොඩක් දේවල් නෑ දේවල් දැන වේවිවා ඒක කියන දොඩ පොඩි ට්‍රිප් එකක් ඒක වැරදීම් තියෙනවා අතපසු වීම් තියෙනවා ඒ සියල්ල එක්ක යන ගමනක් තමයි මම ඉස්සර කරන්නේ මේ කවිය කියන්නේ මගේ ජීවිතේ ගමන එක්තරා සටහන් පෙළක් දැන් මට කියන්නේ තමයි මේ ගෙට් එකෙන් පස්සේ මම හිතන්නේ මේ මගේ අවසන් කවි පොත හැම වෙලාවෙම හිතන්නේ ලියන හැම කවි පොතක්ම මෙතනින් මම ඉවරයි නවත්තනවා කියන තැනක මම ඉන්නේ ඉතින් මේ එහෙම ආපු ගමන තිතින් පිටියන් පටන් තමයි අලුත් මේ කවි පොත ඉතින් මම හිතනවා මේ අනිත් සහෝදරින්ට කතා කරන්න ඕනේ බන්දු කියත් බලන්න කතා කරන්න බන්දුවත් ආරාධනා කරනවා ඔව් මේ අවස්ථාවේදී මම ආරාධනා කරනවා රුවන් බන්දු ජීව සහෝදරයාට සම්බන්ධ වෙන්න කියලා මේ ඔහුගේ කවි පොත ගැන පොත් ගැන අද අපි කතා කරා. ඉතින් අනාගතයේ ඔහුගේ අරමුණු මොනවද සහ අනාගතයට ඔහු දායාද කරන්න සූදානමින් ඉන්නේ මොන වගේ දේවල් ගැනද කියලා කතා කරන්න කියන කාරණාවට අසුබ සංදේශයක් හැමදාම මේ මුල්ම පණ ගැගෙන අපුවේ සමුහේ මල්ලිය මට ආරාධනා කරපු මල්ලිට හැමදාම ස්තුතියි. ඒ කියන්නේ මට එහෙම මේ අනාගතේ එහෙම කරන එක තමයි අයිඩියා එකක් නැහැ. ඇත්තරම මේ එකක් නැහැ. මම පුද්ගලිකව කිව්වොත් සුදි අයියායි මංජුලායි එකේ කොයි දාලද කියලා අහගෙන ඉතියා මුලින් ඉඳන් මේ වගේ මංජුලායි මම දැක්කම මෑත කාලේ ඉනවා මේ FB එකේ සහ මේ Zoom හරහා මේන කවි සංවාද බොහොමයකට කියන්නේ මැදිහත් වෙනවා. ඉතින් මම හිතන්නේ අර පැත්තෙන් එක අත්‍යවශ්‍ය දෙයක්. අනිත් පැත්තෙන් මේ මගේ නිගමනයේ තියෙනවා මම 2013 කරාපු ටිකක් පරණ අවුරුදු 7කට පරණ පොතක් මට හිතා ඊට වැඩිය මේ මොහොතේ මේ මොහොතට බොහොම සමීපයි කියලා තමයි ටිම්රාගේ නැස කාලේ ආපු කවි පොත සහ තාල්පෙන් ආපු තව බොහොමයක් කවි. එතකොට මට මේ එතකොට මම කතා කරපු කවි වල එක දෙයක් තමයි මේ මන්ජුලය කියන්න හදපු එකක් තමයි. ඒ කියන්නේ මේ කවි වල තමයි අපි හැමෝගෙම කියන්නේ කවි ප්‍රමාණාත්මකව අපි වැඩි වෙනවා හැමෝගෙම මේවා මේ එළියේ එළිය සංවාදත් එක්ක කොහොමද මේ
කනෙක්ට් වෙන්න කියන එක තමයි මම හිතන්නේ අපි සංවාදේ පුරාම මේ අපි කතා කරන හැම දෙනාම උත්සාහ කළේ يعني එහෙම දෙයක් සිද්ධ වෙනවද සිද්ධ වෙන්නේ නැද්ද සිද්ධ වෙන්නේ නැත්නම් මේ කොහොමද ඒක අපි උත්සාහ කරන්න ඕන වගේ එක. ඉතින් මේ වගේ දෙයකට මම හිතන්නේ මේ මේ වගේ සංවාද අවශ්‍යයි මේ ඒ නිසා ඉතින් මේ ඕගනයිස් කරන හැම දෙනාටම මේ බොහොම ස්තුතියි. ඔව් මම හිතන්නේ අපත් සමග සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි අපේ ප්‍රණාමය ඔබට පුද කරනවා. මම හිතන්නේ අපිට තවත් කාල වේලාව තිබෙනවා ඔබත් සමග කතා කරන්න. මම දන්නවා මේ බොහොමයක් දේවල් කතා කරන්නට තිබ්බා. තව බොහොමයක් දේවල් අපිට කතා කරන්න මේ කාලය කියන දේ හරස් වුණා. ඒ නිසා මම දන්නවා අපේ ප්‍රවීණ සාහිත්‍යවේදී මංජුල වෙඩිවර්ධනයන්ට කියන්න බොහොමයක් දේවල් තියෙනවා. ප්‍රවීණ සාහිත්‍යවේදී මේ සිංහල ආචාර්ය සුජීව සිරිමෙවන් මහතාටත් තව කියන්නට බොහොමයක් දේවල් තියෙනවා. ඉතින් මම ඔබ හතර දිනාටම ආරාධනා කරනවා ඉතුරු මිනිත්තු කිහිපයක් කාලයක් ඔබට ලබා දෙනවා මේ තවදුරටත් ඉදිරියට මේ සංවාදයේ රැගෙන යන්නට. මම එක දෙයක් විතරක් කියන්න මට අවසර දෙන්න මේ මේ සුජීව සහෝදර මම තාම කෙටියෙන් කියන්නම් අවසර දෙනවා නම් මම කතා කරන්න හෙරණේ කියන්න නෑ මට ඒ කියන්නේ අපි තිමාගේ යම් ප්‍රමාණ කතා කරලා තිමාගේ තිමාගේ ඔය අලුත් පොතේ තියෙන මේ මේ ඒ කියන්නේ පොතේ මාතෘකාව ගත්ත කවිය වගේ බරපතල කවිය ඔය රුවන් කිව්වා වගේ අතරම කතා කරලා යුතු වෙලාවක් නැතිව ඒ කියන්නේ ඒ කවිය කියන්නේ මැජික් එකක් ඇත්තටම ඒ ඒ ඒ නිශ්චිත පොතේ මාතෘකාව ගත්ත කවිය කියන්නේ ඒක ඒක සර්වකාලීන කවියක් ඒක මැජික් කවියක් ඒක ඒ ගැන කතා කරන්න වෙලාවක් නැහැ යම් ප්‍රමාණයකට හරි ඩිමා ගැන කතා කරපෙන්න සුජීව මම නිකන් මේ සංසන්දනම ඔබ විනාඩි කීපෙකින් කතා කරන්න උත්සාහ කරන්නම් මේ මේ සභාවට අදාළ හින්දා රුවන්ත් කිව්වනේ නෑ නෑ දැන් අවුරුදු 7කට පරණයි කියලා ඒ කවි පොත එහෙනම් රුවන්ටත් උත්තරයක් එක්කම මම කියන රුවන්ගේ කවියක් අවසාන වශයෙන් මට ඕනේ කියන්නේ මේ බේබදු කුමාරගේ අයි තාත්තේ කරවාගෙන ගීමද්ද කියන කවිය. ඒකේ මම ඔක්කොම කියවන්නේ නැහැ. අපි ගොර හැඬි හඬින් කිව්වේ කවි කියනවද? නොකියෝ කවි කියනවද? පපුවේ අත තියාගෙන අපි හොයනවද? හීනේ ඇස්සේ තාමත් නිදි කිරනවද? මැණිකට බණින්නම් දැන් නැහැ හරිනවද? කුරුල්ල බඩකින් අඬනවා තාත්තේ ඇහෙනවද? යුද පිටියේම හොල්ල පුඹේ අඩි සද්දේ ඇහෙනකොටත් මම හිටියේ ඇඳ ඇස්සේ. කම්මෝල් දරා ගත්තට කඳුලක යුද්ධේ හිත දරන්නේ කොහොමද මේ නිස්සද්දේ දැන් අපි දන්නවා සිය අයි තාත්තේ කරවාගෙන ගේමැද්දේ දැන් ඇත්තටම ඒක මේබදු කුමාරගේ කියන්නේ කවියෙක් වෙන්න පුළුවන් විශාල විභවයක් තියෙන කෙනෙක් විශාල විභවයක් මේ මේ පෙන්වන්නේ එවුව තමයි යා නමුත් මම කිව්ව විවේචන එහෙම අදාළ වෙන අතරම විශාල විභවයක් තියෙනවා ඔහුම ඔහුගේ පෙරවදනේ කියනවා මේ මට කවියෙක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා අපිට පේටන්ට් අයිතියක් දෙනවා ඒක විවේචනය කරන්න මොකද ඔහුට අදහසක් නැති හින්දා තමයි ඌ මේ වගේ ලියවල ලියන්නේ කියලා මේ සමාන්තරව මම රුවන්ගේ මේ කවිය කියවලා ඉවර කරනවා මේ සභාව ආයි කතා කරන්න හම්බෙන්නේ නැහැ කියලා මම දන්නවා හා අපි දන්නවා රණවීරෝ සම්බන්ධ දන්නවා මෙතන මේ ශිෂ්‍ය පරම්පරාවන් කියන්නේ විශාල අතීතයක් නියෝජනය කරපු පරපුරක් 87 89 වෙනකොට කොච්චර පරම්පරාවක් නැති වුණාද කියන එක අපි දන්නවා ඒකට මූලික වගයන් ඕනේ මේ 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 දේශපාලන ක්‍රමයේම සන්නද්ධ යාන්ත්‍රණය වෙච්ච හමුදාව කියන එක අපි පිළිගන්න ඕනේ දන්නවා ඒ කාලේ මොකද්ද වුනේ කියන එක එතකොට ඒ හමුදාවටම ඒ පරම්පරාවම නියෝජනය කරන අය ඊට පස්සේ මානෙල් මල් පුද දෙමින් බෝධි පූජා පවත්වමින් ඒගොල්ලම උත්කර්ෂණය නැග්ගුවා මොකද ඒක හේතුව අපි නෙවෙයි අනිකට තමයි වෙඩි තියන්නේ උතුරට තමයි වෙඩි තියන්නේ උතුරට තමයි උඩින් ගිහලා බැරල් බෝම්බ දාන්නේ ඒකට අපි අනුග්‍රහය දුන්නා මම මේ නැවත සිතා බලන්න ඕන එකක් කියන්නේ රුවන්ගේ කවියකින් තමයි ඉවර කරන්නේ රුවන් කියන මෙන්න මෙහෙම අන්දරේ නැවතෙයි තිගැස්සි අන්දරේ කවුද කියන කාරණාව අපිට වෙනත් ආකාරයකට රුවන් මතක් කරනවා මම මේ කියන සන්දර්භය ඇතුලේ වෙල් දෙනි මැදින් යද්දී පොකුණ ගාවින් එද්දී යන්තම් ඇහුණත් ඇති මැඩි හඬක් අන්දරේ නැවතෙයි තිගැස්සි වත ශෝකේ නැළලෙයි කවට බස් එක්වනම මැලවෙයි කියන කියනා කවිය පැටලෙයි ඇතැම් දවසට ෂෝට් ලිව්දා මාලිගාවෙන් පිටවේ නිදිසුව බින්ද මැඩියා අන්දරයෙන් මැරුම් කෑපසු මහරජ සුවෙන් සැතපෙයි ඒ වුණත් අන්දරේ රැට හීනෙන් බය වෙයි තියුණු හීයක් යමුණු දුන්නක් අතින්ගත් මැඩියෙක් බක බක ගගා හිනෙහි අන්දරේ දාඩිය පෙරාගෙන මහ හඬින් කෑගසා ඇහැරේ
මහලින් කෑ ගැස මේ හෘද සාක්ෂිය මේ 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 මිලිටරි යන්ත්‍රණේ මේ ඒක අපිට දැන් මේ මොහොතේ එල්ල වෙලා තියෙන්නේ මේක නැවත අයිමත් අපේ පැත්තට මුළු 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 රටම විවෘත හමුදා හමුදා කඳවුරක් කියලා මම විශ්වාස කරනවා දේශපාලනිකව එහෙනම් රුවන් තමයි රුවන් කොච්චර කොච්චර ලස්සන කවියේ ව්‍යුහය ගොඩනගුවත් දේශපාලනිකව බරපතලම ප්‍රකාශ කරන්නේ රුවන් බන්දු ජීව කවියා ඒක රුවන් කිව්වට අවුරුදු 7ක් කවියක් කියලා මේ මොහොතට වළංගු කවියක් රුවන්ගේ මීළඟ ජීවිතේ ජීවිතක් විදියට අඩංගු වෙලා තියෙනවා ස්තුතියි ඔව් මං හිතන්නේ සුජීව සිරිමෙවන් මහතාටත් අවස්ථාවක් ගන්න පුළුවන් මේ අවස්ථාවේදී මං හරිම මේ මගේ ආදරය මම ප්‍රකාශ කරනවා මේ වෙලාවේ මංජුලට රුවන්ට ටීම් රාන්ට සහ ඔයගොල්ලන්ට හැමෝටම මං කනගාටු වෙනවා එක අතකින් මේකේ පාටිසිපේෂන්ස් ලා බලපුවාම හරිම ටික දෙනා ඉන්නේ මේක වැඩි වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා මොකද මේක මහා ශිෂ්‍ය සංගමේ වැඩක් පෙරදිනේ විශ්වවිද්‍යාලේ ඒ ආන්ත්‍රණය හදාගන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා ප්‍රායෝගිකව අපි කරන වැඩ මේ වෙලාවේ බාධක තියෙන්න පුළුවන් අපි මේ බාධක ඔස්සේ කොහොමද මැඩගෙන ඉස්සරහට යන්නේ සමාජගත කරන්නේ කොහොමද අපේ කාරණා කියන එක කෙරෙහි ඔයගොල්ලෝ සාවධාන වෙන්න ඕනේ කියලා මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා ඒ අතර ඈත දුර රටක ඉඳගෙන සප්ත මහා සාගරෙන් එහා පැත්තේ මංජුල මේ වෙලාවේ අපිත් එක්ක ඉන්න එක ගැන මාර සතුටුයි ඒක අප්‍රමාණ සන්තෝෂයක් කමීවිතකින් සමරන්න ඕන සන්තෝෂයක් මංජු ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම ටිම්රාන් ඒ වගේම රුවන් ආදරය ඔයගොල්ලන්ට මේක මේකදී මම කියන්න ඕන දේ තමයි මේ ප්‍රයාණය මේ මේ රුවන් ගෙත් ටිම්රාන් ගෙත් ප්‍රයාණය මං හිතන්නේ ඒකාබද්ධව ලංකාවේ කවියට ඉස්සරහදී ඉටු කරන මෙහෙය සහ ඒ කවිය ගෙනියන තැන හරිම ප්‍රබලයි මං හිතනවා නිශ්චිතව සංලක්ෂ්‍ය කරන්න බැරි තරම් දුරකට ඔයගොල්ලෝ කවිය ගෙනියයි කියලා මම විශ්වාස කරනවා සේකර අරගෙන ආපු කවිය දුර අපිට නිශ්චිතයි නමුත් සේකරට නොහිතෙන සේකරට තේරුම් අරගත නොහැකි සංකීර්ණතාවක සමාජයේ තියෙන්නේ හරි ඒ ඒ සංකීර්ණතාව ඔබ දෙපළ වඩා තාම හොඳින් සබුද්ධිකව සවිඥානිකව වටාගෙන ඔබගේ කවි මාර්ගයේ තෝරගනි කියලා මම විශ්වාස කරනවා සහ එතකොට තමයි කවි ආලෝකයේ අපේ අපේ ගමනට වෙනස් අපිට ආලෝකයක් ලබා දෙන්නේ මේ සමාජය වෙනස් කළ යුතුයි මීට වඩා සාධනීය කුසුමිත ආඩ්‍යතර සමාජයක් බිහි කර ගැනීම වෙනුවෙන් අපි සටන් වැදිය යුතුයි ඒ වෙනුවෙන් අරගල කළ යුතුයි කියන මම මගේ මං විශ්වාස කරන දෙයක් කියනවා අපි කුසීතව මධ්‍යම පන්තිකයන් විදියට බොහොම සීතලව ඉන්නට වඩා අපිට එළියට බහැලා අරගලයක් තියෙනවා ඒ අරගලය වෙනුවෙන් කැපවිය යුතුයි කියන මානසිකත්වෙ මම ඉන්නවා ඉතින් මම යෝජනා කරනවා ඔයගොල්ලෝ මේ කරන වැඩේ ඒකේ උත්තරාවිද්‍යක යම්කිසි එළියක් කරවු ලක්ෂයක් කියන එක මම විශ්වාස කරනවා ඒ නිසා අර බර්ටෝල් බ්‍රෙෂ්ට් එක වතාවකදී කියනවා විවේචනාත්මක කියවීම බරපතල විප්ලවවාදී දේශපාලන ක්‍රියාවක් කියලා ඒ වගේ මං හිතනවා මේ හැම දෙයක්ම විවේචනාත්මකව කියවීම තමයි වැදගත් වෙන්නේ නිසා මම යෝජනා කරනවා හැමෝටම ඒවා විවේචනාත්මක කියවන්න සහ මම ආදරණීය කවියන් දෙදෙනාට සුබපතනවා මගේ ටීමාටත් මගේ බන්දුටත් ආදරෙන් සුබපතනවා මං හිතනවා මීට වඩා එහා කවිය ගෙනියන්න පුළුවන් පුදුමාකාර ගාමක බලවේගයක් සහ පුදුමාකාර ජවයක් දෘෂ්ටිවාදයක් තියෙන මිසු දෙන්නේ අපිට හම්බෙලා තියෙනවා මංජුලයි මංජුල ඒ නිසා මං හිතනවා ඔයත් එහෙමයි මං හිතනවා මේ සමාජයේ ඔය ඈත දුර රටක හිටියත් මේක වෙනස් වෙන්න ඕනේ මේක මාර ලස්සන රටක් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා මම ඒ ආදරණීය ප්‍රාර්ථනාවත් එක්ක මං ඉහත වෙනවා ඔව් ඇත්තටම සුජීව සිරිමයන් මහතා කිව්ව විදිහට මම ප්‍රතිකාරණයක් මතක් කරන්න ඕනේ ඇත්තටම මේ වෙලාවේ Zoom තාක්ෂණයෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ මේ වැඩසටහන සම්බන්ධ කරන මේ වැඩසටහනේ මේ මේ වැඩසටහනේ හා සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙක් පමණයි අනිකුත් සියලුම දෙනා මේ වෙද්දි Facebook හරහා සහ YouTube හරහා බොහෝමයක් දෙනා අපත් සමග එකතු වෙලා ඉන්නවා ඉතින් ඒ නිසා මේ වැඩසටහන මේ වෙද්දිත් බොහෝමයක් දෙනා අතරට ගිහිල්ලා අවසානයි ඉතින් අවසාන වශයෙන් මම අහන්න කැමති ප්‍රවීණ
සාහිත්‍යවේදී මන්සුල වැඩිවර්ධනයන්ගෙන් අද පේරාදෙණියේ අපි කරපු මේ පණ ගැහෙන අකුරු ගැන ඔබට කියන්න තියෙන මොකක්ද? ඉතාම වැදගත් ප්‍රශ්නයක් අවසාන වශයෙන් ගන්න. අවසාන වශයෙන් ගන්න ඇත්තම වැදගත් ප්‍රශ්නයක් මේ මෙහෙම සංවාද ඇත්ත වශයෙන්ම වැදගත් වෙන්නේ විලාසිතාවකට නෙවෙයි. මොකද මේ මොහොතේ අපි දන්නවා මේ මොහොතේ අපි හිල වෙලා ඉන්න හැමෝම හිර වෙලා ඉන්න තත්ත්වෙත් එක අපිට මේ වගේ අන්තර්ජාල හා තමයි හමු වෙන්න වෙන්නේ. සූම් තාක්ෂණය ඇතුළු වගේ. එතකොට හැබැයි මේක විලාසිතාවක් වෙන්න බෑ. මොකද අපි පසුබිමේ දේශපාලන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා බරපතල අපිට විරුද්ධව. එතකොට අපි සවිඥානිකව ඉන්න මොහොත දිය යුතුයි. ශිෂ්‍යෝ විදියට හැමෝම ශිෂ්‍ය ශිෂ්‍යාව විදියට. ඒක වගකීමක් වෙලා තියෙන සමාජයේ. එතකොට අපි ගන්න ඕන දිශා නැතිය තේරුම් ගන්න ඇත්තටම මේ වගේ සංවාදවල. ඒ කියන්නේ බරපතල විදියට මේ ශිෂ්ටාචාරයේ කාබාසිනිය ක්‍රමෙන් භක්ෂණය ක්‍රමෙන් ඉන්න සමාජ ක්‍රමයක් අදි පරිභෝජනවාදී සමාජ ක්‍රමයක් ඇතුලේ අපි ඒකට මුහුණ දෙන්න ඕනේ. එතකොට අපි විශේෂයෙන් මේ වගේ අන්තර්ජාලය භාවිතා කරාට අන්තර්ජාලයේ ගොදුරු බවට පත් නොවිය යුතුයි කියන එක මම යෝජනා කරන්න කැමතියි. මේ හැමෝටම බලන් ඉන්න සහ YouTube සහ Facebook කරා මේක අපි පාවිච්චි කරන්න ඕනේ. අපි යම් කිසි ක්‍රියාවලියක් තියෙනවා දේශපාලක ඒ සඳහා භාවිතයක් මිස විදියට මිස විලාසිතාවක දෙයක් නෙවෙයි. තාම සවිඥානිකව තාම දැනුවත්තු තාම දේශපාලක ප්‍රවේශකින් තමයි අපි එන්න ඕනේ මේ අන්තර්ජාලයට. ඒතකොට මේ සාකච්ඡාවේ වැදගත්කම තියෙන්නේ මෙන්න මේ කියන අදහස ඔබ තුල ස්ථාපිත වුණොත් තමයි කියන එක මම විශ්වාස කරන්නේ. මම හිතනවා විශාල කිවිසකට ඒක අදහස් සම්නිවේදනය වෙන්න ඇති කියලා. ඉතින් මම මට ආරාධනා කරපු හැමෝටම අතිශයින් ස්තුතිවන්ත වෙනවා. නැවත වතාවක් අපිට අවස්ථාවක් ලැබුණොත් අපි මුණ ගැහෙමු. ස්තුතියි ඇත්තටම. අනිවාර්යෙන්ම ඔබට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සාහිත්‍ය අනුකමිටුව වෙනුවෙන් අද අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව අපගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම ප්‍රවීණ සිංහලාචාර්ය සුජීව සිරිමෙවන් ඇතුළුතුමාටත් අවසාන වශයෙන් අවස්ථාවක් ලබා දෙනවා අද අපේ පණ ගැහෙන අකුරු පිළිබඳව පුංචි අදහසක් අපිට කියන්න. ඇත්තටම මෙහෙමයි, මේ මට කලින් කතා කරද්දිත් මට කතා කළේ සහෝදරයා කියලා. ඒ වගේම සහෝදරයා කියන වචනේ ඇහුණාමත් මට පොඩි පොඩි දැවුණා, පොඩි කික් එකක්, පොඩි ආතල් එකක් දැවුණා. මට ඒකට හරි ආසයි. අපිත් දෙන වයස පොරවල් වලට සහෝදරයා කියලා තියෙනවා. ඒ මතකේ අවදි වුණා. ඉතින් ඒක ඒක පොඩි ආදරයක්. ඇත්තටම මම හිතනවා ඒක ඇතුලේ තියෙන්නේ අපි මේ සමාජය පිළිබඳ එහෙම කියන්න පෙළඹෙන එක ඇතුළෙම තියෙන ලොකු බරක්. ඒක ලොකු බරක්. මම ඒක බරක් විදිහට ගන්න, ඒක සැහැල්ලුවක් විදිහට නෙවෙයි, මම බරක් විදිහට ගන්න. ඒක කියන්න බෑ එහෙම හැමෝට. සහෝදරයා කියලා එහෙම කියන්න බෑ මටවත්. ඒ හැඟීම ගන්න ඒ තරුණයන්ගේ ප්‍රයාණය, ඒ ප්‍රයත්නය මම අට්ට විදිහට ආදරෙයි. මං හිතනවා ඒක නියම නිවැරදි දිශානතියක් කරා යොමු වීම තමයි වැදගත් වෙන්නේ. ඒක දේශපාලන භාවිතාව මොකද්ද, අධ්‍යයනය මොකද්ද, ඒක හරියටම තේරුම් අරගෙන වැඩේ සිද්ධ වෙනවා නම් හරිම හොඳයි. ඒ නිසා මේ බොහොම අතුටුයි මට, හරිම ආදරේ. විශේෂයෙන් මගේ මිත්‍රයා මංජුලව දකින්න ලැබීම සහ ඔහු දැක දැක කතා කරන ලැබීම හරිම ආදරේ. වගේම රුවන්ගේ සහ ටිමාගේ කවි ගැන කතා කරන්න හම්බ වෙච්ච එකත් මට හරිම සතුටක්. තව ඇත්තටම මම ඇත්තටම මේ පිටු ගානක පොඩි එකක් ලියාගත්තත් එක්කලා ටිමාගේ කවිය ගැන ලොකු විස්තර වගේක් ලියාගත්තා. තමත් එමයයි අවස්ථාව නෙවෙයි මං ඉස්සරහට ඒක ඉදිරිපත් කරන්න. ඒක තමයි. ඉතින් ඒක මං ඉස්සරහට ඉදිරිපත් කරන්න මං එලියාගත්ත ටික හරිම සතුටුයි. ඇත්තටම මෙහෙම වෙන්න ඕනේ, මේ වගේ ටිකක් වෙන්න ඕනේ. සහ මේ ඉන්නේ ඇත්තටම නියම තාරුණ්‍ය අපේ රටේ ජීවනාලිය. මං හිතන්නේ වෙනස් විදිහට අර කියන පරාක්‍රමකටිතුවක් පන්තියේ අතක් උස්සන කෙනා තමයි සමාජය වෙනස් කරන්න කියලා. වෙනස් විදියකට හිතන මිනිහ ප්‍රශ්නයක් අහන්න. නිසා ප්‍රශ්නයක් අහන්න උස්සන අත තමයි මේ සමාජය වෙනස් කරන අත කියලා පරාක්‍රම කියන මං හිතන්නේ අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය කියන කවිපොත් 70 ගණන්. ඉතින් මං හිතනවා ඒව හරි ආවත් කාලේ ඒව අදටත් ගැලපෙනවා ඒ විදියට. ඒ නිසා සමාජය වෙනස් කරන්න ඕගොල්ලෝ දරන තැත, මේ උත්සාහය ක්ෂුද්‍ර විදිහට සලකන්නේ නැහැ මම, මේක මහා යෝධ විදිහට සලකන්නේ. මගේ ආදරය මංජුලටත්, අපේ අනිත් කවියෝ දෙන්නටත්, ඔබටත්, හැම දෙනාටම ප්‍රකාශ කරනවා ආදරේ.
බොහොමත්ම වටිනවා අපිට ඒ වචන ඒ හදවතින්ම නැගුණ වචන මම හිතන්නේ තවත් මෙවැනි වැඩසටහන් රාශියක් ඉදිරියට රැගෙන යාමට අපට ධෛර්යය සපයාවි. ඉතින් මම හිතන්නේ අද අපි තෝරගත්ත මාතෘකාව පිළිබඳව බොහොමයක් දේවල් ඇත්තෙන්ම අපිට කතා කරන්න තව තිබුණා. නමුත් මේ කාල වේලාව හරස් වෙන නිසා අපි මේ විදිහට අපේ වැඩසටහන හමාර කරන්නට සූදානම්. ඉතින් හෝරා කිහිපයක් පුරාවට ඉතාමත් සුවිශේෂී වූ ඉතාමත් රසවත් වූ මාතෘකාවක් පිළිබඳව ඉතාමත් රසවත් ආකාරයට සුවිශේෂී ආකාරයට අප සමග සම්බන්ධ වෙලා කතා කරපු අපට දැනුම ලබා දුන්න ප්‍රවීණ සාහිත්‍යවේදී මංජුල වෙඩිවර්ධනයන්ටත් ප්‍රවීණ සිංහල ආචාර්ය සුජීව සිරිවන් මහතාටත් එවැගේම අද අපත් සමග සම්බන්ධ වෙලා මේ පොත් පිළිබඳව කතා කරපු කීර්ති සහෝදරයාටත් එවැගේම රුවන් බන්දජීව සහෝදරයාටත් බෙහෙවින්ම ස්තුතිය පුද කරනවා. අපේ හදපිරි ප්‍රණාමය ඔබට පුද කරනවා. එවැගේම අපත් සමග YouTube සහ Facebook මාධ්‍ය ශාලා මගින් එකතු වුණ මෙතෙක් වේලා මේ සමග රැඳී සිටි ඔබ සියලුම දෙනාටත් මේ අවස්ථාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව වෙනුවෙන් අපගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මම කුංචි දැනුම් දීමක් කරනවා අපත් සමග සූම් තාක්ෂණයෙන් එකතු වෙලා සිටින ඔබට මේ වැඩසටහන මෙතනකින් අවසන් වුණත් ඔබට මතක් රැඳී සිටින්නට කියන ආරාධනයත් සමගින් මේ අවස්ථාවේදී පණ ගැහෙන අකුරු ඔබෙන් සමුගන්නට සූදානම්. ඉතින් තවත් කාලයකදී තවත් නොබෝ දිනකදී ඔබත් සමග මෙවැනි වූ සුවිශේෂී වැඩසටහන් සමග හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.